नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरणयामि। साधु साधु। अपट धर्म मार्ग पिन्नावदाल අපගේ ගෞරවනීය කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා। සාදු සාදු සාදු। ගරුතර මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වත්නි, මේ පින්බර වස්සාන සමයේ බුදු පසේ බුදු අරහන්ත විහාරයේ සිට ඔබ සියලු දෙනාටම උතුම් ලාභයක් උදා වෙලා තියෙනවා. ඒ තමයි ඒ බුදුරජාණන් වහන්සේ ඒකායන නිවන් මඟ කොට විස්තර කොට වදාළ මේ සතිපට්ඨානය මුල් කරගත්තු උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට. අද දවසේ ඔබට අවස්ථාව ලැබිලා තියෙන්නේ අපි එදිනෙදා ජීවිතේ පවත්වන ඉරියව් මුල් කරගෙනම අපේ නිවන් මඟ කොහොමද පුරුදු කරගන්නේ කියන කාරණේ. පිමත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා මේ සත්ත්ව ප්‍රජාව මේ සසරේ සැරිසරන්නේ කරුණු දෙකක් නිසා. කීයක් නිසාද? කරුණු දෙකක් නිසා. කුමක්ද? අවිද්‍යාවත් තෘෂ්ණාවත්. දවසක් දිවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. කිංසු ජනෙත්ති පුරිසෝ, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ සත්‍යය උපද්දන්නේ කවුරුන් විසින්ද? මොකක්ද ප්‍රශ්නේ? මේ සත්‍යය උපද්දන්නේ කවුරුන් විසින්ද? බුදුරජාණන් වහන්සේ ලස්සන පිළිතුරක් දුන්නා. තණ්හා ජනිත්‍ති පුරිසෝ, මේ සත්‍යය උපද්දන්නේ කවුරු විසින්ද? තෘෂ්ණාව විසින්. කුමක් විසින්ද උපද්දන්නේ? තෘෂ්ණාව විසින්. එහෙනම් අපි මව් කුසකට අරගෙන ආවේ කවුරුන් විසින්ද? තෘෂ්ණාව විසින්. මව් කුසකට අරගෙන ආවේ කවුරුන් විසින්ද? තෘෂ්ණාව විසින්. ඒතොර ඒ තෘෂ්ණාව කොහෙද පවතින්නේ? කොහෙද පවතින්නේ? මේ අපේ ආධ්‍යාත්මික චිත්ත සන්තානයේ ඇසුරු කරගෙන පවතින ස්වභාවයක්. එතන තෘෂ්ණාව කියලා කියන්නේ පින්වත්නි හිතේ පවතින ස්වභාවයක්. තෘෂ්ණාව කියන්නේ කොහොමද? හිතේ පවතින ස්වභාවයක්. එතන මේ ස්වභාවය හේතු පවතිනකම් පවතින දෙයක්. හේතු නැති වෙද්දී නැති වෙලා යන දෙයක්. එනම් යම් හේතුවක් පවතිනකම් පමණයි තෘෂ්ණාව පවතින්නේ. ඒ හේතු යම් දවසක නැති වී යයිද තෘෂ්ණාව මොකද වෙන්නේ? තෘෂ්ණාව නැති වෙලා යනවා.
ඒ හේතුව කුමක්ද? අවිද්‍යාව. ඒ හේතුව කුමක්ද? අවිද්‍යාව. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලා පිරිසක් චාරිකාවේ වඩින්න හදද්දී ඒ ස්වාමීන් වහන්සේලාට කියනවා හරි ලස්සන කාරණාවක්. පින්වත් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔබ මේ චාරිකාවේ වඩිද්දී එක එක ශ්‍රමණ බ්‍රාහ්මණය ඔබෙන් අහයි, ඔබ සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ මොන වගේ අදහසක් දරන කෙනෙක්ද? මොන වගේ අදහසක් ප්‍රකාශ කරන කෙනෙක්ද? එතකොට උත්තර දෙන්න කිව්වා, චන්දරාග පානාය, චන්දරාගය ප්‍රහාණය කිරීම පිණිසයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. කුමක් ප්‍රහාණය කිරීම පිණිසද? චන්දරාගය ප්‍රහාණය කිරීම පිණිස. එතකොට මේ චන්දරාගය ඊට පස්සේ ආය කියනවා ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, කොහේ තියෙන චන්දරාගය නැති කරන්නද? කොහේ තියෙන චන්දරාගය නැති කරන්නද ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ කියලා දෙන්න කියනවා. කරුණු පහක් තුල චන්දරාගය පවතින. කරුණු පහක් මුල් වෙලා. කරුණු කීයක් මුල් වෙලාද? කරුණු පහක් මුල් වෙලා. ඔබ කල්පනා කළ බලන්න, ඔබේ හිතේ ඔබේ රූපයට බැඳීමක් තියෙනවද නැද්ද? ඔබේ හිතේ ඔබේ රූපයට බැඳීමක් තියෙනවා. මේ පළවෙනි කරුණ. ඒ වගේම ඔබ යම් සැපක් විඳිනවාද, ඔබ යම් දුකක් විඳිනවාද, ඔබ යම් උපේක්ෂාවක් විඳිනවාද, යම් දෙයක් විඳිනවාද, විඳින දෙයට ඔබේ හිතේ බැඳීමක් තියෙනවා. දැන් මේක තමන්ගේ සිතට තමන්ගේ ප්‍රඥා ලෝකයේ අවදි කරගෙන බලන්න තියෙන දෙයක්. එන තමන්ගේ සිත දිහා තමන් බලන්න ඕන. සිත දිහා බලන්නේ කොමකින්ද? අපිට මේ පෙනෙන මසෙසින් නෙමෙයි පින්වත්නි. ඒක බලන්නේ කොමකින්ද? ප්‍රඥායසින්. ප්‍රඥායසින් සිත දිහා බලද්දි තමයි තේරෙන්නේ මේ රූපයට බැඳීමක් තියෙනවා. විඳීමට බැඳීමක් තියෙනවා. යම් දෙයක් හඳුනා ගන්නවද, හඳුනා ගන්න දෙයට සිතේ මොකද වෙන්නේ? බැඳීමක් උපදිනවා. ඒ වගේම යම් දෙයක් සිතනවාද, සිතන දෙයටත් මොකද වෙන්නේ? සිතේ බැඳීමක් තියෙනවා. යම් දෙයක් ආයතන හය මුල් වෙලා දැනගන්නවාද, දැනගන්න දෙයටත් බැඳීමක් තියෙනවා. දැන් බලන්න, ඔබේ හිතට තරහ සිතිවිල්ලක් ඇති වුණාට පස්සේ ඔබ ඒක පාලනය කරන්න මහන්සි ගත්තට ඔබට ඒක පාට මහන්සි මේ පාලනය කරන්න පුළුවන්ද? පාලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව ඇයි? ඒ සිතිවිලි පවතින්නේ තෘෂ්ණාවෙන් උපාදාන වෙලා. ඒ සිතිවිලි පවතින්නේ කොහොමද? තෘෂ්ණාවෙන් උපාදාන වෙලා. එතකොට මේ සිතිවිල්ල අපි වීරියෙන් ප්‍රහාණය කරනවා කියලා කියන්නේම කොහොමද ප්‍රහාණය කළ තියෙන්නේ? තෘෂ්ණාවෙන් යම් උපාදානයක් ඇද්ද, උපාදානයයි අපි නැති කළ තියෙන්නේ. තේරෙනව නේද? ඒතර රූපය මුල්ලෙලත්, විඳීම මුල්ලෙලත්, සංඥා මුල්ලෙලත්, චේතනා මුල්ලෙලත්, විඥානය මුල්ලෙලත් උපාදානය වෙලා පවතිනවා. එතකොට සාරිපුත්ත මහරහතන් දේශනා කරන ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔය පිළිතුර දුන්නට පස්සේ ආයි කියනවා, ඇයි හිතේ තියෙන චන්දරාගය නැති කරන්න කියන්නේ? ඇයි? කුමන ආදීනවයක් දැකලාද? දැන් අපිත් එහෙමනේ නේ. කවුරුර කෙනෙක් මොන හරි කිව්වොත් එම ආර ඇසුරු කරන්න එපා, අසවල් කෑම කන්න එපා, අසවල් ගමන යන්න එපා, අසවල් දේ කරන්න එපා කිව්වොත් එහෙම පෙරලා අහන්නේ මොකද්ද අපි? ඇයි කරන්න එපා කියන්නේ? මොන ආදීනවයක් දැකලාද? ඒ වගේ ප්‍රකාශයක් ඇහුවොත් එහෙම උත්තර දෙන්න කියනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ. හොඳට බලන්න කියනවා, ඔබේ රූපය වෙනස් වුණොත්, ජරාවට පත් වෙද්දි, ලිඩ වෙද්දි, හම රැලි වැටෙද්දි, මූණේ මොකක් හරි වෙනසක් වෙනකොට, හමේ වෙනසක් වෙනකොට සිත ගිනි ගන්නවා කියනවා. ගිනි ගන්නවද නැද්ද? ඈ, ලස්සනට තියෙන මූණේ කුරුලෑවක් ආවොත් කණ්ණාඩියෙන් බලනකොට හිතර මොකද වෙන්නේ? හිත ගිනි ගන්නේ නැද්ද? ගන්නවා. හම රැලි වැටුණොත් හිත ගිනි ගන්නවා. ඇඟිලි ටික දුර්වර්ණ වුණොත් හිත ගිනි ගන්නවා. ගිනි ගන්නේ ඇයි? ඒ රූපයට සිත බැඳිලා තියෙන නිසායි.
බැඳීමක් නැත්ත ගින්නක් නෑ. ගින්නක් ඇද්ද ශෝකයක් ඇද්ද දුකක් ඇද්ද දෙවිල්ලක් ඇද්ද පිච්චිල්ලක් ඇද්ද විහිසක් ඇද්ද හිතේ නොසන්සුම් බවක් උපදීද ඒ සියල්ල උපදින්නේ උපාදානයත් සමගයි. ඒ සියල්ල උපදින්නේ කුමක් එක්කද? උපාදානයත් සමගයි. ඉතින් මේ උපාදානය සිදුවෙන්නේ කුමක්ද? රූපයට යම් උපාදානයක් ඇද්ද ඒ උපාදානයේ වෙච්ච දේ යම් වෙනස් වීමක් ඇද්ද සිත මොකද වෙන්නේ? සිත වෙනස් වෙනවා. සැපක් විදියට වේවා දුකක් විදියට වේවා උපේක්ෂාවක් විදියට යම් විදීමක් විදිද්දී ඒක වෙනස් වුණොත් හිත මොකද වෙන්නේ? හිත ගිනි ගන්නවා. හඳුනගත්තු දෙයක් වෙනස් වුණොත් හිත ගිනි ගන්නවා. සිතපු දෙයක් වෙනස් වුණොත් සිත ගිනි ගන්නවා. දැනගත්තු දෙයක් වෙනස් වුණොත් සිත ගිනි ගන්නවා. ගිනි ගන්නවාද නැද්ද? ගිනි ගන්නවා. එහෙනම් මේ ධර්මයේ ස්වාක්ඛාතද නැද්ද? ස්වාක්ඛාතයි. සහස්රුන් වහන්සේ සම්මා සම්බුද්ධයිද නැද්ද? සම්මා සම්බුද්ධයි. ඒ ශ්‍රාවක සංගරුවන සුපටිපන්නද නැද්ද? සුපටිපන්නයි. මේක තමයි ස්වාක්ඛාත ධර්මයේ සම්දිත්තිකයි. මේ කියන කියන මොහොතේ තමන්ට තේරුම් ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්කම තියෙනවා. හරි ආශ්චර්යයි. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනු ප්‍රිය ආයෂ්මතුන් වහන්සේ ඔය ප්‍රශ්නය අහලා අවසන් වෙන එකක් නැහැ කිව්වා. ප්‍රිය ආයෂ්මතුන් වහන්සේ ආයෙ කිව්වා, අය කුමන ආනිසංසයක් දැකලාද චන්දරාගේ ප්‍රහාණය කරන්න කියන්නේ? එතකොට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයෂ්මතුන් වහන්සේ, එතකොට මෙහෙම උත්තර දෙන්න කියනවා. මේ රූපේ ආදීනව සිහි කරලා රූපය ගැන යම් බැඳීමක් ඇද්ද ඒ බැඳීම හිතින් නැති කරගත්තොත් රූපය වෙනස් වුණා කියලා සිත වෙනස් වෙන්නේ නැහැ කිව්වා. රූපය වෙනස් වුණා කියලා සිත වෙනස් වෙන්නේ නැහැ කිව්වා. විඳීම වෙනස් වුණා කියලා සිත කම්පණයටපත් වෙන්නේ නැහැ කිව්වා. සංඥාව වෙනස් වුණා කියලා සිත කම්පණයටපත් වෙන්නේ නැහැ කිව්වා. සිතවිලි වෙනස් වුණා කියලා සිත කම්පණයටපත් වෙන්නේ නැහැ කිව්වා. දැනගත්තු දේ වෙනස් වුණා කියලා සිත බිඳීමක් කඩාවැටීමක් කම්පනයක් වෙන්නේ නැහැ කිව්වා. දැන් ඔබට මේ වගේ අත්දැකීම් ඇති වෙලා නැද්ද? ඔබ යම් දෙයක් කරන්න ප්ලෑන් කරනවා, කල්පනා කරනවා. කල්පනා කරලා ඉවරලා හදිසියෙන් ඒ දේ නොවිච්ච ගම මොකද වෙන්නේ? සිත කඩාවැටෙන්නේ නැද්ද? කඩම් වැටෙන්නේ ඇයි? සිතපු දෙයට සිත උපාදානය වෙච්ච නිසායි. සිතපු දෙයට සිත උපාදානය වෙච්ච නිසායි. ඊළඟ හිතන්න ඔබ ලස්සන ඇඳුමක් ඇඳගෙන අලුතෙන්ම ගත්ත ඇඳුමක් අඳගෙන පාරේ අයින යනවා. වීගින් වාහනයක් ඇවිල්ලා මඩවලක දානවා. වතුර ටික ඇවිල්ලා එකපාරට ඇඟේ ඔක්කොම මූණේ ඉඳන් ඇඟටම වදිනවා. අපිට මූණ හොදගත්ත කියලා. කණ්ණාඩියෙන් ගිහින් බලනකොට වස්ත්‍රය ජරා වෙලා නම් මොකද වෙන්නේ කපාට? හිත ගිනි ගන්න නැද්ද? ගිනි ගන්නවා. පුදුම දෙයක් මේක. එහෙනම් මේ ගිනි ගැනීම තිබෙන්නේ තෘෂ්ණාවත් එක්කයි. තෘෂ්ණාව පවතින්නේ රූපය පිළිබඳව තියෙන අනෝබෝධයත් එක්කයි. ශ්‍රාවකයා රූපේ යථා ස්වභාවය සිහි කරනවා නම්, වේදනාවේ යථා ස්වභාවය සිහි කරනවා නම්, සඤ්ඤායේ සංස්කාරල විඥාන යථා ස්වභාව සිහි කර කර වාසය කරද්දී පින්වත්නි, ඒ කෙරෙහි යම් උපාදානයක් ඇද්ද තෘෂ්ණාවක් ඇද්ද තෘෂ්ණාවෙන් හිත නිදහස් වෙලා යනවා. යම් ශ්‍රාවකෙගේ සිත තෘෂ්ණාවෙන් ග්‍රහණය වීමක් නොවේද, බැස ගැනීමක් නොවේද, එන තවත් තැනකට ග්‍රහණය වෙලා යයිද? ජීවත් වෙලා ඉඳිද්දි තමන්ගේ රූපයට තමන්ගේ හිතේ බැඳීමක් නැත්තම් තවත් රූපයක් ඇල්ලීම පිණිස මෞකුසකට යයිද? යන්නේ නැහැ. එන විඳීම ගැන බැඳීම නිදහස් වෙලා නම් තියෙන තවත් විඳීමකට ග්‍රහණය වෙලා යයිද? යන්නේ නැහැ. එන මේ ජීවිතේ ග්‍රහණය වීමක් නැත්තම් පරලොවත් ග්‍රහණය වීමක් ගැන කතා කරන දෙයක් නැහැ. එහෙනම් පින්වත්නි, අපි ආයෙත් උපදිනවා කියලා කියන්නේ අවිද්‍යා සහගත මනසක් සහිතව තෘෂ්ණාවෙන් බැඳි ඉන ජීවිතයක් ලබනවා කියන එකයි. තෘෂ්ණාවෙන් බැඳි ඉන ජීවිතයක් ලබනවා කියලා කියන්නේ දෙවිලි සහිතද දෙවිලි රහිතයිද?
දැවිලි සහිතයි, පිච්චිලි සහිතයි, පීඩා සහිතයි, දුක්ගින්දර සහිතයි. ඒව රහිත ජීවිතයක් කිසි තැනක කිසි ආකාරයකින් ලබන්න බෑ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ නිසා තමයි දේශනා කළේ ඔය පංචපාදානස්කන්ධ මුල් කරගෙන බැඳීම සකස් වෙලා තියෙන ආකාරය. ඒතර මේ සතිපට්ඨානය ගැන කියද්දි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කරුණු හතරක් ගැන අනවබෝධයක් අපේ ජීවිතවල තියෙනවා. කරුණු කීයක් ගැනද? හතරක් පිළිබඳව. කොහොමද? කය පිළිබඳව අපේ සිතේ අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි අපි කායානුපස්සනාව වඩන්නේ. අපි විඳින සැපට, දුකට, උපේක්ෂාවට අපේ හිතේ අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි වේදනානුපස්සනාව වඩන්නේ. අපේ සිත පිළිබඳව අපට අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි චිත්තානුපස්සනාව වඩන්නේ. අපේ මනසේ උපදින ධර්මයන් පිළිබඳව අපට යථා ස්වභාවය අවබෝධ වෙලා නැහැ. ඒ නිසා තමයි අපි ධම්මානුපස්සනාව වඩන්නේ. කායානුපස්සනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කයට අනුව තමන්ගේ මනසේ අවධානය රඳවාගෙන ඉන්න මහන්සි ගන්නවා. සතිය පවත්වනවා කියන්නේ කුමක්ද? දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ මානසික අවධානය කොහෙටද පවතින්නේ? ධර්මානුශාසනාවට පවතිනෝනේ. ඒතර මේකත් සතියක්. මේ මොහොතේ වැඩෙන්නේ කුමක්ද? මේ සතිය පවතිනවා. ඒතර ඔය අවධානයම ඔබ ඊළඟට පවත්වන්න පටන් ගන්නව කොහටද? ඔබේ කයට. ඔබේ කයට ඔබේ අවධානය පවත්ත කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ? ඇහෙන් දකින ලෝකෙට අවධානය නැති වෙලා යනවා. කනෙන් කනත් එක්ක සම්බන්ධ වෙන ලෝකෙට තමන්ගේ අවධානය අඩු වෙන්න පටන් ගන්නවා. නාසෙත් එක්ක සම්බන්ධ වෙන ලෝකෙට තමන්ගේ අවධානය අඩු වෙන්න පටන් ගන්නවා. තමන්ගේ අවධානය බලවත් වෙන කොහාටද? කයට. එතකොට අද ඔබට කියලා දෙන්නේ ඒ කය මුල් කරගෙන අවධානය හසුරවන ලස්සන භාවනා දෙකක්. පින්වත්නි මේ භාවනා දෙක තමයි තනිකරම අපට අපේ ජීවිතේ 24 පැයේම 4 ඉරියව්වෙම පවත්වන්න පුළුවන් එක. ඒතර බොහෝ අය කියන ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ කියලා. වෙලාවක් නෙවෙයි නැත්තේ කරුණු දෙකක් නැහැ. එකක් තමයි ප්‍රඥාව නේ. අනිත් එක තමයි වීරිය නේ. කුමක්ද නැත්තේ? ප්‍රඥාවයි වීරියයි නේ. ප්‍රඥාවන්ත ශ්‍රාවකයා ඒ ප්‍රකාශය කරන්නේ නැහැ. ඇයි? පින්වත්නි හැමතිස්සෙම අපි ඇස බාහිර රූප මුල් කරගෙන ඇසුරු කරනවානේ. අපි අපේ ජීවිතේ ජීවත් වෙනවා කියලා කරන්නේ ඒකනේ. එක්කෝ ඇහෙන් රූප ඇසුරු කරනවා. රූප ඇසුරු කරද්දි මොකද වෙන්නේ? ඇසුරු කරන්නේ විද්‍යා සහගත මනසින්ද අවිද්‍යා සහගත මනසින්ද? අවිද්‍යා සහගත මනසින්. ඒතර අවිද්‍යා සහගත මනසින් ඇසුරු කරනකොට ඇහින් ඇසුරු කරන ලෝකයට අපේ සිත ග්‍රහණය වෙවි පවතිනවද නැද්ද? පවතිනවා. වේදනාව යම් තැනකද තෘෂ්ණාව එතනයි. ඔබ අහලා තියෙනනේ පටිච්චසමුප්පාදනේ. වේදනා පත්‍යා තණ්හා. ඒතකොට ඇහින් යම් දෙයක් දිහා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ අපි විඳ විඳ වාසය කරනවා කියන එකයි. එක්ක සැපසහගතව වේවා, දුක්සහගතව වේවා, උපේක්ෂා සහගතව අපි විඳීමක් තුළ තමයි අපි ඉන්නේ. ඒතර බලාගෙන ඉන්නවා කියලා කියන්නේ විඳීම යම් තැනකද තෘෂ්ණාව කොතනද? තෘෂ්ණාව අපි දන්නේ තුනට ඇති වෙනවා. ඔබට මම පොඩි කාරණාවක් තේරුම් ගන්න කියන්න. හිතන්න ඔබ ඔන්න හැමදාම වැඩට යනකොට ඔන්න බස් හෝල්ට් එකේ කෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි දවසේ යනවා පොඩ්ඩක් හිනා වෙනවා. අපිත් ඔළුව අල්ලා හිනා වෙනවා. දෙවෙනි දවසෙත් යනකොට එයා ඉන්නවා, ආයෙත් හිනා වෙනවා. අපිට කවුරුත් නැහැ කියලා. තනිකමට ඉන්නකොට අර හිනාවත් අපට ලොකු දෙයක්ද නැද්ද? ලොකු දෙයක්. තුන්වෙනි දවසෙත් හිනා වෙනවා. තුන්වෙනි දවසේ අපි තුන් පොඩ්ඩක් විනාඩි 5 10ක් කතා කළා කියලා. හතරවෙනි දවසේ එයා නැහැ. මොකද කරන්නේ අපි? වටේම හොයනවද නැද්ද? එහෙනම් මේ දවස් 3කට පුංචි අත්දැකීමකට අපේ හිත ග්‍රහණය වෙලා නැද්ද? ග්‍රහණය වෙලා තියෙන්නේ. පුංචි දෙයක්. එහෙම වෙච්ච අත්දැකීම් නැද්ද? කොච්චර ඇද්ද?
සමහරට ඒ හඳුනගත්තු කෙනා හිතවත් කෙනා අදාළ තැන හරි කාර්යාලේ හරි එන්න පරක්කු වුණොත් මුණ ගැහෙන්න බැරි වුණොත් අපි හිතට මොකද වෙන්නේ හැමතිස්සෙම හිතට අපි ඇස් දෙක හැමතිස්සෙම පාරට යමු වෙලා තියෙනවා අරය එනවද එහෙමයක් නැද්ද කියන්නේ ඒ පොඩි මොහොතට අපි සිත බැඳිලාද නැද්ද බැඳිලා බැඳුණේ ඇයි අවබෝධයෙන් අපි ඇසුරක් ලැබපු නිසාද අනවබෝධයෙන් ඇසුරු කරපු නිසා අනවබෝධයෙන් ඇසුරු කරපු නිසායි එහෙනම් අපි ඒකෙන් චුන්ටි පොඩි හරි ආස්වාදයක් ලැබලා තියෙනවද නැද්ද ලබලා තියෙනවා ලබලා තියෙනවා එහෙනම් බලන්න මේ ඇහෙන් බැඳෙන ලූ ඇහෙන් හඳුන ගන්න ලෝකෙට පින්වත්නි අපි බැඳි බැඳි ඉන්නේ කණෙන් හඳ ඇසුරු කරන ලෝකෙට අපේ සිත බැඳිනවා නාසයෙන් ඇසුරු කරන ලෝකෙට අපේ සිත බැඳිනවා දිවෙන් ඇසුරු කරන ලෝකෙට අපේ සිත බැඳිනවා කයින් ඇසුරු කරන ලෝකෙට අපේ සිත බැඳිනවා මනසින් ඇසුරු කරන ලෝකෙට අපේ සිත බැඳිනවා බැඳින සිතක් අපට තියෙනවා අන්නේ අනවබෝධයේ යුතු කඩතුරාව අවිද්‍යා අඳුරෙන් මෙසුණු ඒ කඩතුරාව සිඳ බිඳ දාන්නේ මෙන්න මේ භාවනා දෙකෙන් කුමක්ද ඉරියාපතයයි සම්පජන්න භාවනාව එතකොට අපේ මානසික අවධානය හැමතිස්සෙම රඳවන්න මහන්සි ගන්නවා කුමක් මුල් කරගෙනද කය මුල් කරගෙන එතන මේ භාවනාව පින්වත්නි හරි විශ්මිතයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න කෙනෙක් අපි හිටමු ගෙදරේ ඉන්නවා ගෙදරේ ඉන්නකොට ඔන්න තමන්ගේ ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ කලබල නැතිව ගෙදර කටයුතු කරන්න අපි ඉස්සෙල්ලම හිතට අදිෂ්ඨානයක් දෙන්න ඕනේ කොහොමද කරගන්න ඕනේ අපි තුමුන්න ඔබ උදේ නැගිට්ටා ඇඳේ ඉදිද්දි ඇස් දෙක ඇරියා ඇස් දෙක ඇරපු ගමන් ඔබේ කයට ඔබේ මානසික අවධානය යොමු කරන්න ඕනේ දැන් තමන්ගේ ඉරියව්වට තමන්ගේ අවධානය තියෙනවද නැද්ද? තියෙනවා. ඊට පස්සේ බලන්න ඕන සමහර විට අපි හිතමුකෝ ඔන්න එක පැත්තකට අපි හිතමුකෝ අත තියාගෙන හිටිය කියලා සිංහසෙයියාවේ. ඊට පස්සේ අපි කරන උඩු පැල්ලෙන් අත්තට හැරෙනවා. මොකද වෙන්න ඕන? අවධානය ඊළඟට එතන තියෙන්න ඕන. ඊළඟට අපි හිතමුකෝ ඇඳේ අනිත් පැත්තට හැරෙනවා. අවධානය එතන තියෙන්න ඕන. ඊට පස්සේ කොහොමද කරන්නේ අපි? කොන්ද කෙලින් කරනවා කෙලින් ඒකට අවධානය තියෙන්න ඕන කකුල් දෙක බිමින් තියෙනවා අවධානය තියෙන්න ඕන ඒ අවධානය තියෙනවා කියලා කියන්නේ කොහමද තියෙන්නේ සිහිය තියෙනවා කියන එකයි ඊට පස්සේ අපි අත් දෙක තියෙනවා ඇඳට තියාගන්නවා අවධානය තියෙන්න ඕන අත් දෙකේ වාරු වාරගෙන නැගිටිනවා අවධානය එතන තියෙන්න ඕන නැගිටලා අපි ඇඳගාවෙන් ඉස්සරහට යනවා අවධානේ තියෙන්න ඕන අපට වෙන්නේ මොකද්ද ඇස් දෙක ඇරපු ගමන් මතක් වෙනවා වියන්න තියෙනවා එහෙම නේද වියන්න තියෙනවා කුස්සිය මතක් වෙනවා වැඩට යන්න තියෙනක මතක් වෙනවා තේ හදන්න මතක් වෙනවා අර ප්‍රශ්න ටික ඔක්කොම ඔළුවට ගලනවද නැද්ද ගලනවා ඒක බලන්න කිව්වා කරුණු දෙකක් විදියට ඒ හිතේ ගලන සිතවිලි දාමය බලන්නකව කරුණු දෙකක් විදියට කොහොමද? අභිජ්ජා දෝමනස්ස. කුමක් විදියට බලන්න කිව්වේ? අභිජ්ජා දෝමනස්ස. ඔබ අහලා තියෙනවා. කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා. එතකොට තමන්ගේ මානසික අවධානය කයට තියාගෙන ඉන්නේ ආතාපි. තමන්ගේ මානසික අවධානය කයට තියන් ඉන්නව නම් ඒකට මොකද්ද කියන්නේ ආතාපි සම්පජානෝ කියලා කියන්නේ තමන්ගේ මානසික අවධානය කිසි දෙයකට යන්නේ නැතුව ඊ ඉරියව් ටිකට හොඳට තමන්ගේ මානසික එකඟතාවයේ ප්‍රදා පැවතිලා තියෙනව නම් ඊ ඉරියව්ව ගැන හොඳ අවබෝධයක් තියෙනව නම් කොහොමද ඒක සම්පජානේ එතන හිත පිහිටලා තියෙනව නම් සතිමා ඊට පස්සේ මොකද්ද කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා සතිමා තියෙනව නම් පින්වත් ඊළඟ මොකද වෙන්නේ හිතට අපි හිතමුකෝ දැන් එහෙම ඉන්නකොට වෙන සිතිවිල්ලක් එනවා මොකද්ද වියන්න තියෙන එක මතක් එනවා ඒක දකින්න කියනවා අභිජ්ජා
ඒක දකින්න කොමක් විදිහටද? අභිජ්ජා. අපි හිතමුකෝ ඒක සිහි වෙලා හිත මේ කඩා වැටෙනවා, අයියෝ වැඩවල ඉවරයක් නැහනේ. දෝමනස්ස විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. දැන් මානසික අවධානය තියාගෙන ඉන්නකොට අර සිතීලි දාම හිතේ උපදිනවා. ඒතර ඒක දකින්න කොමක් විදිහටද? අභිජ්ජාවයි දොම්නසයි විදියට දකින්න ඕන. ඒක කොහොමද කරන්න තියෙන්නේ? විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. විනේය කියලා කියන්නේ හිතේ උපදිනකොට ඒක හිතෙන් බැහැර කරලා ආයෙත් කොහොමද කරන්න ඕන? තමන්ගේ මානසික අවධානය තමන්ගේ ඉරියව්වට තමන් ගන්න මහන්සි ගන්න ඕන. ගන්න මහන්සි ගන්න මහන්සි ගන්න වැඩෙන්නේ කොහොමද? ආතාපේ. ගන්න මහන්සි ගන්න මහන්සි ගන්න වැඩෙන්නේ කොහොමද? ආතාපේ. ඉතින් අපිට ගන්න අමාරුයි කියලා කියන්නේ නම් අපේ ආතාපේ මොකද වෙන්නේ? ආතාපේ අඩුයි කියන එකයි. ආතාපේ කියන්නේ කොහොමද? කෙලස් තවන වීරිය. කියන්නේ වීරිය මදි. අපිට ඕන අරමුණ තුල අපේ මානසික අවධානය තියාගෙන අපිට ඉන්න කුසලතාවය නැහැ කියලා කියන්නේ පින්වත්නි අපේ වීරිය, අපේ වීරියේ ප්‍රශ්නයක් තියෙනවා. සැබවින් මේනම් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? වීරිය නැත්තේ. අපි වෙන කාලයක් තිස්සේ හුරු වෙලා තියෙන්නේ අර හිතේ හැටගත්තු සිතවිලි දාමිට එකතු වෙනවා මිසක ඒක දුරු කරලා ඉතින්ට හිත ගන්න අපි පුරුදු වෙලා නැහැ. ඔබ පුංචි කාලේ ඉඳලා ඒක ප්‍රැක්ටිස් කළා නම් අද මේ විදිහ මොකද වෙන්නේ? එහෙනම් අපි සියලු දෙනාම මේ විදිහ සසර දුකෙන් නිදහස් වෙලා. එහෙනම් මෙතුවක්කල් කළේ අවිජ්ජාවයි දුම්නසයි වඩපු එකයි අපි කළේ. අපිට නැති වුණේ කොහොමද? ආතාපිත් නැති වුණා, සම්පජානෙත් නැති වුණා. ඊළඟට කොහොමද සම්පජානෙ වඩන්නේ? දැන් තමන්ගේ මානසික අවධානය හොඳට ඉරියව්ව ප්‍රකට කරගෙන අපි ඉන්නවා දැන් හිතින්. ඉරියව්ව දැන් අපේ හිතරි ප්‍රකට වෙලා තියෙන්නේ දැන්. ඔන්න අභිජ්ජාව ඇති වෙනවා. ඇති වෙනකොටම දැනගන්නේ කොමකින්ද? සම්පජානෙ. අභිජ්ජාව දැනගන්නේ කොමකින්ද? අපිට වියන්න සිහි මතක් වෙනවා කියලා. වැඩට යන්න මතක් වෙනවා කියලා. මතක් වෙන එක දැනගන්නේ කොමකින්ද? සම්පජානෙ. අභිජ්ජාව උපදිනව දැනගන්නවා, හිතේ පවතිනව දැනගන්නවා, නැති වෙනව දැනගන්නවා. ඒ ඔක්කොම දැනගන්නේ කොමකින්ද? සම්පජානෙ. ඒකයි පින්වත්නි ඊළඟ අපිට ඉගෙන ගන්න තියෙන භාවනාව කායානුපස්සනාවෙත් තියෙනවා, වේදනානුපස්සනාවෙත් තියෙනවා, චිත්තානුපස්සනාවෙත් තියෙනවා, ධම්මානුපස්සනාවෙත් තියෙනවා. එතකොට මේ සෑම තැනකම තියෙන ඕන එකක් තමයි කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි වැඩෙනකොට වැඩෙන්නේ සම්මා වායාමේ. සම්පජානෙ වැඩෙනකොට වැඩෙන්නේ සම්මා දිට්ඨිය. සතිමා වැඩෙනකොට වැඩෙන්නේ සම්මා සතිය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කරුණු තුනක් බලවත් වෙන කොහොමද? සම්මා දිට්ඨියයි, සම්මා සතියයි, සම්මා වායාමයයි. මේ කරුණු තුන බලවත් වුණා කියන්නේ පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වෙනවා. එහෙනම් මේ කරුණු තුන බලවත් වුණා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි පිරෙන්නේ. දැන් ඔබේ ඉරියව්ව පිළිබඳ මනාකොට ඔබ දැනගෙන සිටිනවා නම් උන සම්පජානෙ තියෙනවා. ඒතර මනාකොට දැනගෙන සිටීමට නම් ඔබේ මානසික අවධානය රැඳිලා තියෙන්න ඕන. එහෙනම් සතිය තියෙනවා. ඒ කරුණු දෙක පවත්වාගෙන ඉන්නවා කියලා කියන්නේ වායාමී තියෙනවා කියන එකයි. ඒතර වැඩෙන්නේ කොහොමද? සම්මා දිට්ඨියයි, සම්මා සතියයි, සම්මා වායාමයයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම් පරයයන් මම ඔබට ඊළඟට කරුණු පැහැදිලි කරන්න. පින්වත්නි බුදුරජාණන් දේශනා කළා මේ ඉරියාපත භාවනාමි. පුනච පරං භික්ඛවේ භික්ඛු, පින්වත් මහණෙනි භික්ෂුව, ගච්ඡන්තෝ වා ගච්ඡා මීති පජානාති. මොකද්ද වෙන්න ඕන? අපි යද්දී අපේ මානසික අවධානය තියෙන්න කොමකටද? යනවා කියලා ඒකට තියෙන්න ඕන මානසික අවධානය. මේකට මාන අපේ කයට මානසික අවධානය මනාකොට තියෙනවා නම් අපි දන්නවද යනවා කියලා? තේරෙනව නේද? ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඕන ටිකක් දුර ගිහිල්ලා අපි වුණ අපි ගිය ඇතුලේ කියලා කිතුම් අපි නැගිටලා ඕන දැන් අපි යනවා. ගිහිල්ලා අපි සිංකෙක් ගාව නතර වෙනවා. එතන මොකද වෙන්න ඕන? තිතෝ වා තිතෝ මීති පජානාති. දැන් හිටගෙන ඉන්නවා කියලා මොකද්ද වෙන්න ඕන? අපි දැනගෙන ඉන්න ඕන. ඊළඟ දේශනා කරනවා
නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. අපි එතන පුටුවක් තියෙනවා කියලා. අපි එකපාරට නැගිටලා ගියපු නිසා අපට නියම් මේ අපි තුම කලන්තේ වගේ ආවා කියලා. මොකද කරන්නේ අපිට අක්ගාලා පුටුවේ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ නිසින්නෝවා නිසින්නෝමීති පජානාති, වාඩි වුණා නම් වාඩි වුණා කියලා දැනගන්නවා. දැන් සමහරට අපේ ජීවිතේ ඔය ඉරියව් ටික පවත්නවා අපි දන්නේ නැති එක විතරයි තියෙන්නේ. මොකද්ද වෙන්නේ? අපි දන්නේ නැහැ. ඊළඟ දේශනා කළා බුදුරජාණන් වහන්සේ, අපි තුන් තමන්ට අමාරු වැඩිකමට ආයිත් නැගිට්ටා. මොකද කරන්න එතකොට? දැනගන්න ඕන. ආයි යනවා, දැනගන්න ඕන. ආයි ඇඳින් වාඩි වෙනවා, දැනගන්න ඕන. අමාරු වැඩිකමට තමයි මොකද ආයි කරන්නේ? ආයිත් හාන්සි වෙනවා. සයානෝවා සයානෝමීති පජානාති. දිගෑරෙද්දි මොකද වෙන්න ඕන? දිගෑරුණා කියලා දැනගන්න ඕන. සමහර හිතනවා යනවා 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 කියලා හිතන්න ඕන කියලා. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ විමුක්ති. යනවා යනවා කියලා හිතන්න ඕනේ. දැන් මෙතන මේ මොකද අදහස් කරන්නේ? පවත්වන ඉරියව්ව දැනගන්නයි ඕන. කොහොමද කරන්න ඕන? පවත්වන ඉරියව්ව දැනගන්න ඕන. පවත්වන ඉරියව්ව දැනගන්න පුරුදු වෙනකොට අපේ මනස ඒ කරුණේම තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒතර බාහිර දේවල් ඇසුරු කරන ස්වභාවය මොකද වෙන්නේ? නැති වෙන්න පටන් ගන්නවා. බාහිර දේවල් ඇසුරු කරන එක නැති වෙන්න පටන් ගන්නවා. අපි නෝ දැන් ඇඳින්න ගිට්ටකම අපිට වියන්න මතක් වෙනවා කියලා. දැන් වියන්න මතක් වුණා කියලා අපි ඇඳේ ඉඳන් වියන්නේ නැහැ. එහෙම නේද? එහෙනම් ඒ ගැන සිහි කර කර හිටිය කියලා වැඩක් නෑ. දැන් බුද්ධිමත් කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. කාර්ය බහුල කෙනාට කොහොමද කරන්න පුළුවන්? ඇඳින්නේ නෑ, ඇස් දෙක ඇරියා, අවධානි පැවැත්තුවා, කොන්ද කෙලින් කළා, අවධානි, කකුල් දෙක බිමින් තිව්වා, දැනගත්තා. ඊට පස්සේ හිතනවා, හරි දැන් මට තියෙන්නේ අසවල් දේවල් ටික වියන්ට ඕන. අසවල් කටයුත්ත කරන්න ඕන. අසවල් කටයුත්ත කරන්න ඕන. අසවල් ටික කරන්න ඕන කියලා අපි කරන්න තියෙන දේවල් ටික අට වෙනකම් ප්ලෑන් කළා. දැන් ආයි ප්ලෑන් කරන්න ඕනද අපි? නෑ, ප්ලෑන් ඉවරයි. ඒත් මනසින් ඉවරයි අපි. දැන් තියෙන අපිට කුමක් කරන්නද? කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් ප්ලෑන් කළා තියෙද්දිත් ආයිත් හිතට එනවා කියලා කියන්නේ කුමක්ද? අභිජ්ජාවමයි. තීරුම් ගන්න. ඒතර ඒ ටික බැහැර කරන්න ඕන අපි. දැන් ගෙදර දොරේ කටයුත්තක් වුණත් එහෙමයි. ගෙයක් දොරක් වුණත් හදන්න තියෙනවා නම් අපිට දැන් ඔක්කොම ප්ලෑන් එක ඇඳලා ඔක්කොම හරි. දැන් අපිට ආයෙ සිහි වෙනවා. ඒක දකින්න ඕන කොමක් විදියටද? ඒක අභිජ්ජා විදියට. කටයුතු ටික ප්ලෑන් කළාට පස්සේ තාය හිතට එනවා කියලා කියන්නේ කොහොමද? ඒක නීවරණයක් විදියට දකින්න ඕන. නැතුව පින්වත්නි කවදාවත් මේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවර වෙලා මේකට අවධානය යොමු කරලා මේක අවබෝධ කරගන්නවා කියන එක නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. කරන්න බෑ. එහෙනම් ටික ටික හරි පුරුදු වෙන්න ඕන. එහෙනම් අපි අදිස්ථානයක් තියාගන්න ඕන නැගිට ගමන්. මම මේ පැයි එහෙනම් මේ ඉරියව් වලට මේ සිහිය පවත්වාගෙන ඉන්න මහන්සි ගන්නවා කියලා අදිස්ථානයක් දෙන්න ඕන. එහෙම අදිස්ථානයක් අපි පැයෙන් පැයට දවසින්ම දෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? පැයෙන් පැයට දෙනවා අපි. මේ පැයේ මං සිහියෙන් ඉන්නවා. ඊට පස්සේ මේ පැය වරුණාට පස්සේ කල්පනා කරනවා, හරි මේ වගේ කාලයක් මට සිහියෙන් ඉන්න පුළුවන්කම ලැබුණා. හරි, මේ පැයෙත් මං එහෙනම් සිහියෙන් ඉන්නවා. පැයෙන් පැයට හිතට පණිවිඩ දෙන්න පටන් ගත්තොත් එහෙම සතියක් දෙකක් තුනක් මාසයක් යනකොට මොකද වෙන්නේ? ආයි පණිවිඩ දෙන්න ඕනේ නැහැ පින්වත්නි. ආයි පණිවිඩ දෙන්න අවශ්‍ය නැහැ. විලාවට මොකද වෙන්නේ? හැමතිස්සෙම සිත ඒ තැන් වලට අනුගත වෙනවා ගානට. සිත ගානට ඒ තැන් වලට හුරු වුණාට පස්සේ පින්වත්නි අපිට තියෙන ගානට පාඩුවේ අවධානය පවත්තන්න විතරයි තියෙන්නේ. එහෙනම් මුලින් අපි මහන්සියක් ගන්න ඕනද නැද්ද? ගන්න ඕන. මුලින් මහන්සියක් ගන්න ඕන. දැන් ලෞකික ජීවිතෙත් එහෙමයිනේ නේද? දැන් ලෞකික ජීවිතේ බලන්න, ඔන්න අධ්‍යාපනයේ ලබන ව්‍යාපාරයක් පටන් අරගෙන මුල් කාලේ කොහොමද කරන්න වෙන්නේ? නිදිවරාගෙන දැන් කන්තෝරුවක වැඩ කරන කෙනෙක් නම් විශාල මහන්සියක් ගන්න ඕනේ. වටේ ඉන්න පිරිසගේ හිත දිනා ගන්න වෙනවා. මහන්සියලා වැඩ කරන්න වෙනවා.
එස් මහන්සියලා හොඳට වැඩ කරලා පිරිසගේ හිත දිනාගෙන ඔක්කොම උනාට පස්සේ මොකද වෙන්නේ? අපිට තියෙන පීඩාකාරී බව මොකද වෙන්නේ? අඩුයි. අවදානම අඩුයි. අවදාන ව්‍යාපාරයක් වුණත් එහෙමයි. දිවාරය නොබලා ඔක්කොම හොඳට වෙහිසිලා වෙහිසිලා අවුරුද්දක් දෙකක් අවුරුදු පහක් විතර මහන්සි වුණාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තියෙන යාට සෑහළු කටයුතු තියෙනවා. ලෞකික දෙයක් පිණිසත් එසේ කළ යුතු නම් ලෝකෝත්තර දෙයක් උපදවා ගැනීම පිණිස කෙසේ කෙසේ මහන්සි ගත යුතුද? ඇයි ඒකට හේතුව ලෞකික ලොවක් තුල තමයි පින්වත්නි අපි සසරේ ආවේ. එහෙනම් සසරේ ආපු එද්දි අපිට ඇහෙන් රූප දැකලා අපි ආස්වාදෙන් සතුටෙන් කල්පනා කර කර ආවා. දැන් මේ ජීවිතේ වෙද්දී ඇහෙන් දැකපු රූපේ අමුතුවෙන් කල්පනා කරන්න ඕනේ. මොකද වෙන්නේ? කල්පනාව නිකන් ඇඳෙනවා හිතේ. වෙන්නේ නැද්ද එහෙම? හරියට නිකන් මේ පෙට්‍රලුයි ගින්දරයි වගේ. ඇයි? පෙට්‍රල් වලට ගින්දර කිට්ටු කරපු ගම මොකද වෙන්නේ? ගිනි ගන්න කියන්න ඕනේ නැහැ. ඒක පාට ගිනි ගන්නවා. ඒ වගේ තමයි ඇහෙන් රූපේ දැකපු ගම මොකද වෙන්නේ? ආසාවෙන් දේශේ මෝහෙන් හිත වැළඳ ගන්න මහන්සි ගන්න ඕනේ නැහැ, වැළඳ ගන්නවා. ඒ සසරේ පුරුදු. ඒ මොනවද? සසරේ පුරුදු වේ. එහෙනම් ඒ පුරුද්ද අතෑර අතෑර දැන් අපි මහන්සි ගන්න එක මොකටද? අපි මහන්සි ගන්නවා අපි ඉරියව් වලට අවධානය පවත්තන්න. ඉරියව් වලට අවධානය පවත්තන්නේ ඇයි? ඉරියව් වලට අපේ සිත බැඳිලා තියෙනවා. කොමකටද බැඳිලා තියෙන්නේ? ඉරියව් වලට අපේ සිත බැඳිලා තියෙනවා. ඉරියව් වලට අපේ සිත බැඳිලා මුලා වෙලා තියෙන නිසා සාමාන්‍ය කෙනෙකුගේ ඉරියව් වේගවත්ද නැද්ද? හරි වේගවත්. ඔබ අහලා තියෙනවද කායානුපස්සනා හොඳට වඩපු සියලු දුකින් නිදහසුන් රහතන් වහන්සේලා ගැන කී ප්‍රකාශ අහලා තියෙනවද? මොන වගේ කියනවද? සිනිඳු තෙල් ධාරාවක් වගේ කියනවා. මොන වගේද? සිනිඳු තෙල් ධාරාවක් වගේ. ඉරියව් ඒ තරම් මොකද වෙන්නේ? ප්‍රසන්නයි, ලස්සනයි. එහෙනම් ඒ ඉරියව් සංසිඳිලා තියෙන්නේ කුමක් නිසාද? එහෙනම් ඉරියව් වලට තමන්ගේ මානසික බන්ධනේ යම් ප්‍රමාණයකට ගලවා 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 සම්පූර්ණයෙන්ම අතහැරපු නිසායි. ඒතර ඉරියව් වලට තියෙන බැඳීම අතහැරියට පස්සේ ඉරියව් මොකද වෙන්නේ? ඉරියව් සංසුන්. ඉරියව් සංසුන් වුණාට පස්සේ පින්වත්නි අනිත් සියලු දේවල් වල යථා ස්වභාවය ප්‍රකට කරගන්න යාට අවස්ථාවක් තියෙනවා. දැන් අපිට ඕනම ප්‍රශ්නයක් ආවට පස්සේ ඉස්සෙල්ලම වෙන්නේ මොකද්ද? කලබල වෙන එකනේ. නැද්ද බලන්න? කලබල වුණාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔක්කොම මේ ප්‍රශ්න ටික හට ගන්න ඕනේ. වෙන්නේ නැද්ද? එහෙම එකක් තියෙනවා. ඒ නිසා හැමතිස්සේ මහන්සි ගන්න ඕන මේ ඉරියව් වලට හොඳට අවධානය පවත්තල 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 ඉරියව් සංසිඳ වීම පිණිස මහන්සි ගන්න ඕන. එහෙනම් මේ පළවෙනි භාවනා කොටස ඊළඟට විස්තර කරනෝ යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති. යම් යම් විදියකට තමන්ගේ ඉරියව් පවත්තනවාද තථා තථානම් පජානාති. මොකද වෙන්නේ? ඒ හැම එකක්ම දැනගන්න ඕන. අපි හිතමුකෝ අත ඔන්න අත දිගාරිනවා හකුලනවා දැනගන්න ඕන. අපි හිතමු ඇඟිලි සොලවනවා දැනගන්න ඕන. කකුල් එහාට මෙහාට කරනවා දැනගන්න ඕන. ඊළඟට තමන් අපි හිතමු වාඩි වෙලා ඉන්න තැනකට සමහර කොන්ද කෙලින් තියා ගන්නකොට දැනගන්න ඕන. හාන්සි වෙනකොට දැනගන්න ඕන. ඒතර මේ විදියට ඉරියව් වලට අවධානය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ පින්වත්නි මානසික අවධානය ඉරියව් තුලම පිහිටන්න පටන් ගන්නවා. කොහොමද වෙන්නේ? තමන්ගේ මානසික අවධානය ඉරියව් තුලටම ඇබ්බැහි වෙනවා. මේක ඇබ්බැහි වීමක් තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. අපි හිතන දැන් ඔන්න රෑ 12ට විතර නැගිටලා මොන හරි කාලා තේකබ් බොන්න පුරුදු වෙන්න. සතියක් කරන්න. ඊළඟ සතියේ ඉඳලා මොකද වෙන්නේ? 12ට ඇහැරෙනවා. කන්න දෙයක් නැත්ත හැම තැනම හොයනවා. ඇබ්බැහි වෙලාද නැද්ද? ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඕනම දෙයක් එහෙමයි. හදිසියෙන් අපි හිතමුකෝ ඔන්න හොඳ වාහනයක යන්න පුරුදු වෙන්න. වාහනේ ගිහිලි ඉවර වෙලා ඊට පස්සේ ත්‍රිවිල් එක යන්න බලන්න.
මොකද වෙන්නේ? ලීසිද අමාරුද? අමාරුයි. එබ්බැහි වෙලා හෙඩින්ගට විටක් හපන්න පුරුදු වෙයි. විට නැතුව බෑ. තේරෙන නේද? කතා කරන්න පුරුදු වෙන්න. කතා නැතුව බෑ. හරි බුදුමයි. ඊට පස්සේ මොන හරි දෙයක් බලන්න පුරුදු වෙන්න. ඒක නොබලා බෑ. ඒ වගේ සිද්ධියක් අපේ ජීවිතවල තුල සැඟවිලා තියෙනවා. මේ සැඟ වුණු මේ රහස කවුද සොයාගත්තේ? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කොච්චර ආශ්චර්යයද? ශ්‍රී සම්බුද්ධත්වය කියලා කියන්නේ ඒයි පින්වත්නි. ත්‍රි ශ්‍රී සම්බුද්ධත්වයෙන් ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරගත්ත මේ සසරේ උපදී යන සත්‍යය ඇහෙන් ඇසුරු කරන්නේ යමද්ද ඇසුරු කරන දෙයට සිත බැඳිනවා. කණෙන් ඇසුරු කරන්නේ යමද්ද ඇසුරු කරන දෙයට සිත බැඳිනවා. නාසයෙන් යමක් ඇසුරු කරනකොට ඇසුරු කරන දෙයට සිත බැඳිනවා. දිවෙන් යමක් ඇසුරු කරනකොට ඇසුරු කරන දෙයට සිත බැඳිනවා. බැඳි බැඳි පවතින ජීවිතයක් අපට තියෙනවා. බැඳි බැඳි පවතින ජීවිතයක් තිබෙනවා නම් එවන් ජීවිතයක් තියාගෙන කය අතහැරපු ගමන් අර බැඳීම තුලින් කුමද්ද කරන්නේ? අපි ආයෙත් ඒවම ග්‍රහණය වෙන ලෝකෙකට අපි ඇදිලා යනවා. ඒවටම ග්‍රහණය වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි, දැන් මේක කාලයක් තිස්සේ පුරුදු කරපු ශ්‍රාවකයා තේරුම් ගැනීමක් ඇති වෙනවා තමන්ගේ ඉරියව් ගැන. කුමක් ගැනද වැටහීමක් ඇති වෙන්නේ? තමන්ගේ ඉරියව් ගැන තමන්ට වැටහීමක් ඇති වෙනවා. මේ අපි පවත්තන සෑම ඉරියව්වක්ම පින්වත්නි සිතවිල්ලක් පහළ කළ තමයි ඇති කරගන්නේ. එහෙනම් මේ සෑම ඉරියව්වක්ම කොහොමද ඇති කරගන්නේ? සිතවිල්ලක් පහළ කළ ඇති කරන ඉරියව් තියෙන්නේ. එතකොට මේ අවබෝධය ඇති වෙච්ච ශ්‍රාවකයා පින්වත්නි ඊළඟට කුමක්ද කරන්නේ? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඔය විදියට තමන්ගේ ඉරියව් වලට තමන්ගේ මානසික අවධානය පවත්ත ඒක තීරුම් ගන්නවා. ඒ අවධානය බලවත් කරගන්නවා. ඉරියව් තුලම තමන්ගේ මානසික අවධානය තැම්පත් කරගන්නවා. ඒකට කියනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායානු පස්සේ විර. ඊළඟට කොහොමද කරන්නේ? තමන්ට ওই අවධානය පවත්වනකොට දැන් ප්‍රකට වෙනවා. එහෙනම් මේ අවිද්‍යා සහගත ස්පර්ශයකින් තමයි සිතවිලි පහළ වෙන්නේ. ඒ සිතවිල්ලෙන් තමයි ඉරියව්ව පවත්න්නේ. ඉරියව් පවත්න්නේ හැමතිස්සෙම අවිද්‍යා සහගත ස්පර්ශයෙන් ඇති වෙන සිතවිල්ලකින්. ඒතර මේ කාරණේ තමන්ට ප්‍රකට වෙනකොට තමන් ඒ ස්වභාවයේ අනිත් එක්කිනාට ගලපල බලනවා. එහෙනම් මේ බාහිර ලෝකෙ සෑම සත්වෙකගේම මේ ඉරියව් උපදින්නේ චේතනාවක් නිසා. ඉරියව් පවතින්නේ චේතනාවක් නිසා. ඉරියව්ව නැති වෙන්නේ චේතනාවක් නිසා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. තමන්ටත් අනුන්ටත්. ඒතර තමන්ගෙත් අනුන්ගෙත් හොයන්නේ වැරදි නෙමෙයි ඈ. මොනවද මේ හොයන්නේ? ඉරියව්වල සැබෑ ස්වභාවය අවබෝධ කරගන්නවා. එහෙනම් ඉරියව්වල සැබෑ ස්වභාවය නිකම්ම තේරුම් ගන්න පුළුවන්ද? නිකම්ම තේරුම් ගන්න බෑ. එන සැබෑ ස්වභාවය ප්‍රකට කර ගැනීම පිණිස කුමක්ද අපි කරන්න ඕන? කාලයක් තිස්සේ ඉරියව් වලට තමන්ගේ මානසික අවධානය පවත්වන්න පුරුදු වෙන්න ඕන. ඊළඟ බුදුරජාණන් දේශනා කළා තව ලස්සන කාරණාවක්. කුමක්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔන්න දැන් ඔබ වාඩි වෙලා ඔන්න බණ අහන්න ආපු ගමන් ඔතෙන් ඔබ වාඩි වුණා යම් ඉරියව්වකින් නේ. යම් ඉරියව්වකින් වාඩි වුණේ සිතවිල්ල පහළ කළද නැද්ද? පහළ කළා. ආ මේ ඉරියව්ව හොඳයි කියලා වාඩි වුණා. ඔන්න පොඩි වෙලාවක් යනවා. යනකොට මොකද වෙන්නේ දැන්? ඒ ඉරියව්ව තුලින් Tamanට උපදින්නේ සතුටක්ද දුකක්ද?
සතුටක් කියලා හිතාගෙන වාඩි වෙච්ච ඉරියව්ව ටිකක් වෙලා යනකොට කුමක් බවටද පෙරලෙන්නේ? දුක බවටපත් වෙනවා. වෙන්නේ නැද්ද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කයයි පහසයි විඥාන එකතු වුණාට පස්සේ සිතිවිල්ලක් ඇති වෙනවා. එහෙනම් ඉරියව්ව වෙන විදිහක පවත්තන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ අපි? ඒ සිතිවිල්ල මුල්ලිලා ඉරියව්ව වෙනස් කරනවා අපි. එහෙම වෙන්නේ නැද්ද? බලන්න මේක ඔබමයි බලන්න ඕන, මා නෙවෙයි. ඔබමයි බලන්න ඕන. ඊට පස්සේ ඔන්න ඒ ඉරියව්ව ටිකක් වෙලා ඉන්නවා. මොකද වෙන්නේ? ඔන්න කයයි පහසයි විඥාන එකතු වෙලා තියෙනවා. ඔන්න පොඩි වෙලාවක් යනකම් සතුටුයි. තව ටිකක් වෙලා කරන්නේ මොකද වෙන්නේ? ඒ සතුටම දුකක් බවට පෙරලෙනවා. ආයි සිතිවිල්ල පහළ කරනවා, පහළ වෙනවා. එහෙනම් ආයිත් අනිත් පැත්තට හැරෙන්න. දැන් මොකද කරන්නේ අපි? ඒ පැත්තට හැරිනවා අපි. කකුල දිගේ හැරිනවා, කකුල ආය අකුල ගන්නවා. කරන්නේ නැද්ද? අත් දෙක අර පැත්තට දානවා, මේ පැත්තට දානවා. දැන් මේ වෙලාවෙ මේ ඉරියව් වෙනස් වෙනවා. එහෙම වෙනව නේද? වෙනවා. අන්න සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. මොකද වෙන්නේ? යම් ඉරියව්වක් උපදිනවා. ඒක දැනගන්න කියනවා. ඊස් තවට එකේ මොකද වෙන්නේ? ඉරියව්ව. ඒ ඉරියව්ව නැති වෙලා යනවා. වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඊළඟට පුරුදු වෙන්න කියනවා සමුදය වය. ඉරියව්ව හටගන්නවා, පවතිනවා, නැති වෙලා යනවා. එන හැමතිස්සෙම අපේ ජීවිතේ ගත්තොත් එහෙම මේක නේද වැඩිපුර සිද්ධ වෙන්නේ. gedara dore taniyen hitiyot ehema katha karannat naththam api hitumuko oba gedara onna kavuruth nathuwa phone call nathuwa mukuth nathuwa innawa. oba pawaththanne mona odukkoma iriyaw vitarai. harita yanawa mehaata enawa. ether ihaata giyapu gamana mehaata eddi mokada wenne? wenas vela. waadi wenawa negitinawa. ඔළුව කහනවා, ඇඟපත කහනවා, හාන්සි වෙනවා, අනිත් පැත්තට පෙල්ලෙනවා, මේ පැත්තට පෙල්ලෙනවා. මේ ඉරියව් ලෝකයක් තියෙන්නේ. ඉරියව් ලෝකයක් තියෙනවා. මේ ඉරියව් ලෝකේ අවිද්‍යා සහගතව අපි ඉන්න නිසා මොකද වෙන්නේ? ඒ ඉරියව් තුල අපි බැඳිලා වාසය කරනවා. අන්න බුදුරජාණන් දේශනා කරන මේ විදියට ඉරියව් වල හට ගැනීමත් ඉරියව් වල නැතිවීමත් ශ්‍රාවකයා දකිනකොට ඉරියව් වලට තියෙන බැඳීම නැති වෙලා යනවා. ඉරියව් වලට තියෙන බැඳීම මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඊට පස්සේ ඊළඟ පරියාය දේශනා කරන අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. එයාටම වැටහීමක් ඇති වෙනවා කියන කොහොමද? උපදින, පවතින, නැති වෙලා යන ඉරියව් වලින් යුතු කයක් නේද පවතින්නේ කියලා එයාටම වැටහීමක් ඇති වෙනවා කියලා. මොන වගේ කයක්ද අපිට තියෙන්නේ? ඉරියව්වක් උපදිනවා, ඒ ඉරියව්ව පවතිනවා, ඒ ඉරියව්ව නැති වෙලා යනවා. නะ සම්පූර්ණ මේ කයේ ක්‍රියාකාරීත්වය එහෙමයි නේ තියෙන්නේ. අත්ති කායෝතිවා පනස්ස සති. සති කියලා කියන්නේ ත්‍රී වැටහීම ඇති කරන විදිහට තමන්ගේ මානසික අවධානය හොඳට පිහිටනවා කියන සති පච්චුපට්ඨිතා හෝති. තමන්ගේ හොඳට පවතිනවා කියන අවධානය. යාව දේව ඥානමත්තාය. එයාගේ අවධානය උපකාර කරනවා කියන කුමක් පිණිසද? ඥානය ඉපදීම පිණිස. කුමක් ඉපදීම පිණිසද? ඥානය ඉපදීම. කුමක්ද ඥානය? ඉරියව්ව හටගන්නවා, පවතිනවා, නැති වෙලා යනවා. ඒතරේ හැම ඉරියව්වක් උපදින්නේ චේතනාවක් පහළ කරලා උපදිනවා, චේතනාවක් පහළ කරලා පවතිනවා, චේතනාවක් පහළ කරලා නැති වෙලා යනවා. ඥානමත්තාය පතිස්සති මත්තාය. සිහිය මොකද වෙන්නේ? සිහිය බලවත් වෙනවා කියනවා. සිහිය බලවත් වෙනවා කියලා කියන්නේ පින්වත්නි, තමන්ගේ මානසික අවධානය කිසි දෙයකට කැරකිලා යන්නේ නැහැ. එතකොට තේරෙනව නේද? දැන් බලන්න සාමාන්‍යයෙන් ඔබ ධර්මය අහන්න ආදුනික කාලේ මෙතන ආවට පස්සේ සමහර බණ අහන් ඉන්නේ පොඩි කාලේ. එහෙම නේද? ආදුනික කාලේ එක ඉරියව්වෙන් අහන් ඉන්න පුළුවන්කම තියෙන පොඩි කාලේ නේද? ඒ කියන්නේ සතිය මොකද වෙලා තියෙන්නේ? සතිය බලවත් නැහැ. කාලය බණ අහනකොට මොකද වෙන්නේ? මනස එහාට මෙහාට යන ගතිය හරි අඩුයි.
ඉගැන නං ඒ ක්‍රියාකාරීත්වයට තමන්ගේ මනස හැඩ ගැහිලද නැද්ද? හැඩ ගැහිලතින්. හැඩ ගැහිලා ඒ අවධානය හොඳට පිහිටනවා. සතිය බලවත්ද නැද්ද? සතිය බලවත් වෙලා තියෙනවා. දේශනා කරනවා පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. මොකද වෙන්නේ? කියන සිහිය බලවත් නම් පින්වත්නි, බාහිර ලෝකේ කිසි දෙයක් මතක් වෙලා ඒ ඔස්සේ අවධානය යන්නේ නැති වෙලා යනවා. අනිසිතෝ විහෙරති කියලා කියන්නේ ඒකට. අනිසිතෝච විහෙරති කියලා කියන්නේ කොහොමද? දැන් ඔබ මෙතන වාඩි වුණාට පස්සේ ධර්ම දේශනාව අහන්න තමන්ගේ මානසික අවධානය යොමු කළාට පස්සේ තමන්ගේ හිත වෙන කිසි අරමුණක් ඇසුරු කරන්නේ නැත්නම් ඒකට කියන්නේ කොහොමද? අනිසිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති. ඒ කියන්නේ වෙන අරමුණක් ඇවිල්ලා හිත මිශ්‍ර වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ කිසි දෙයකට සිත ග්‍රහණය වෙලා යන්නේ නැහැ. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහෙරති. ওই විදිහට තමයි කියන පින්වත් මහණනි, භික්ෂුව කයට අනුව කය බලමින් වාසය කරනවා කියන. කොමකට අනුවද? කයට අනුව කවට කයට අවධානය යොමු කළා. කයේ වෙනස් වෙන ඉරියව්ව අනුව බලබලා ඉන්නේ ওই විදිහටයි කියන. ඉතින් කයේ වෙනස් වීමට අනුව ඉරියව් බලබලා ඉන්නකොට මොකද වෙන්නේ? කිසි දෙයකට සිත පැටලෙන්නේ නැහැ. කොච්චර අසිරිමත්දනේ. මේ රහතන් වහන්සේලා කොච්චර සැපසේ ඉන්නේ නැද්ද? දැන් ඔබ කොච්චර ආසාවෙන් බණහන වාඩි වුණත් විලාවකට කාමරමුණක් හිතට එනවා. මොකද වෙන්නේ? සුව පහසු නැති වෙනවා. සමහර අවස්ථාවලට තරහ එනවා. සමහර අවස්ථාවලට නිදිමත අලසකම එනවා. ඒ වගේ විවිධ අරමුණු ඇවිල්ලා තමන්ට පීඩා ගේනවද නැද්ද? පීඩා ගේනවා. පින්වත්නි, රහතන් වහන්සේට පීඩාව නැහැ. කාටද නැති? රහතන් වහන්සේට පීඩාව නැහැ. රහතන් වහන්සේට ආස හිතුනොත්, කැමති වුනොත් තමන්ගේ ඉරියව් වලට අවධානය තියාගෙන ඉන්න රහතන් වහන්සේට ඒක කරන්න පුළුවන්. රහතන් වහන්සේට අවශ්‍ය වුනොත් ඇයි යම් දෙයක් දිහා බලාගෙන ඉන්න, කිසි දෙයක් නොසිතා ඒ දේ දිහා අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන්. රහතන් වහන්සේට අවශ්‍ය වුනොත් එහෙම කණේ යම් දෙයක් මනාකොට අසාගෙන ඉන්න, කිසි සිතුවිල්ලකින් යට වෙන්නේ නැතුව ඒකට අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන්. අනිසිතෝච විහෙරති. කිසි දෙයක් එක සිත මිශ්‍ර වෙන්නේ. කොච්චර අසිරිමත්ද? එවන් අසිරිමත් සිතක් තියාගෙන යම් කෙනෙක් කලුරිය කරනවද, ඒකට කලුරිය කිරීම කියලා කියන්නේ. ඒකට කියන්නේ කොහොමද? පිරිනිවන් පානවා කියලා කියනවා. ඒකට කොහොමද කියන්නේ? පිරිනිවන් පානවා කියන්නේ කොහොමද? නිවිල යනවා. අනිත් අය එන පත්තු වෙලා යන්නේ. එහෙම නේද? රහතන් වහන්සේ නිවිල යනවා නම් අනිත් ජනතාව ඇවිලිලා යන්නේ නැද්ද බලන්න? ඇවිලිලා යන්නේ. එහෙමයි තියෙන්නේ. දැන් බලන්න, ඔබ උදේ පාන්දර නැගිට්ටාම S2 ඇරපු ගමන් S2 නිකන් වැලිකට දැම්මා වගේ නේද? තියෙනවද නැද්ද? රහතන් වහන්සේට පීඩාව නැහැ. ත්‍රික තියෙන කමක් නිසාද? බැඳීම තියෙනකම් විතරයි. S2 කොච්චර ඇරියත් අපි S2 ආයේ අපිට හිතෙන්නේ කුමක් කරගන්නද? පියා ගන්නමයි හිතෙන්නේ. S2 අරගත්ත කීමක් කොහොම හරි ඊළඟට අමාරුම වැඩේ කොහොමද? ඇඳින් කොන්ද කිලින් කරගන්නවා කියන කමාරුයි. රහතන් වහන්සේට පීඩාව නැහැ. ඊළඟ මේ පීඩාව තියෙන කුමක් එක්කද? උපාදානියත් එක්කයි. ඊළඟ කොන්ද කිලින් කොහොම හරි කරගත්ත කීම ඊළඟ අමාරු දෙයක් කොහොමද? කකුල් දෙක බිමින් තියාගන්නවා කියන එකයි. ඒ පීඩාව රහතන් වහන්සේට නෑ. කකුල් දෙක බිමින් තියාගත්ත කියමු, ඊළඟ පීඩාව කොහොමද? නැගිටලා සිංකේ ගාවට යනවා කියන එකයි. සිංකේ ගාවට ගිහින් ඉන්නකොටත් ආයෙත් මතක් ඉන්නේ කොහොමද? ඇඳමයි මතක් ඉන්නේ. රහතන් වහන්සේට ඒ පීඩාව නෑ. නචකින්චි ලෝකේ උපාදීයති. කිසි දෙයකට සිත ග්‍රහණය වෙන්නේ. කොච්චර සුන්දරයිද, කොච්චර ආශ්චර්යයිද. ඒකයි අර සාස්ත්‍රුණාස ලස්සන ගාතාවක් දේශනා කළේ, සුඛිනෝ වත අරහන්තු තණ්හා තේසන්න විච්ඡති.
ඒ කාන්තයෙන් රහතන් වහන්සේලා වාසය කරන්නේ කිසිේද සැපසේමයි කියනවා. සැපසේමයි කියන වාසය කරන්න. අපට හිතාගන්න බැයි සැපේට උපමා ඒ සැපේට උපමානෑ පින්වත්න්නේ. සැපේට උපමානෑ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඔබට මං හිතනවා ඉරියාපත භාවනා පිළිබඳ ඔබේ ජීවිතේ පුරුදු කරගන්න යම් වැටහීමක් ඇති වෙන්න ඇති කියලා. ඒතර ඉස්සෙල්ලම් පින්වත්නි ඉරියාපතේ මුල් කොටස් ටික තමයි ඔබ ඉස්සෙල්ලා හුරු කරගන්න පුරුදු වෙන්න ඕන. කොහොමද මේ ගච්ඡන්තෝවා ගච්ඡාමි इति පජානාති. ඒ ටික විතරයි. බාහිරට ගලපන්න යන්න එපා ඉස්සෙල්ලා. සතිය බලවත් වෙනකම් බාහිරට ගලපන්න ගියාට ඒක වැඩක් නෑ. තමන්ගේ ඉස්සෙල්ල ඉරියව්වට අවධානය පවත්තල 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 ඉරියව් ඉස්සෙල්ල හොඳට තේරුම් ගන්න ඕන. හටගන්න හැටිත් පවතින හැටිත් නැති වෙන හැටිත් සිතිවිල්ලක් මුල් වෙලා උපදින හැටිත් පවතින හැටිත් නැති වෙන හැටිත් තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්ත ශ්‍රාවකයා තමයි බාහිර කෙනාට ගලපන්න ඕන. ඊට අනිත් දේවල් පුරුදු කරන්න තියෙන්නේ ඊටත් පස්සේ තමයි. සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව ඔක්කොම පුරුදු කරන්න තියෙන්නේ හොඳට අවධානය වැඩුණාට පස්සේ. අවධානය වැඩෙන්නේ නැතුව කොච්චර ප්‍රැක්ටිස් කරන්න ගියත් ඒක හරියන්නේ හරියන්නේ නැහැ. ඒක පින්වත්. ඊළඟට ලස්සනම භාවනාව තමයි සම්පජාන භාවනාව. ඒතකොට ඉරියාපත භාවනාව හුරු කරලා නැත්තම් පින්වත්නි සම්පජානි පුරුදු කරනවා කෙනෙක් කරන්න බෑ. යම් කිසි කෙනෙක් මේ ජීවිතේ කරනවා නම් පෙර ජීවිතේ යම් හුරුවක් වෙන්න ඕනේ. මොකද ඉරියව් වලට හොඳට අවධානය යොමු කරන්න පුරුදු වෙච්ච ශ්‍රාවකයාට ඉරියව් වලට අවධානය රැඳුනාට පස්සේ තමයි සම්පජානි බලවත් කරන්න තියෙන්නේ. ඒතර සම්පජානි කියලා කියන්නේ ඊටත් සියුම් එකක්. සම්පජානි කියලා කියන්නේ කොහොමද? ඊටත් සියුම් එකක්. ඔබට මම ඒක තේරුම් ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පින්වත්නි හරි ලස්සනට නන්ද කුමාරයාට සති සම්පජාන්නේ ගැන කියලා දුන්නා. දැන් නන්ද කුමාරයා පැවිදි වුණා, බවුන් වඩන්න අකමැති වුණා. මතක් වුණේ කවුද? ජනපද කල්යාණේ. ඊට පස්සේ සාස්ත්‍රුන් වහන්සේ හරි පුදුමයි ආශ්චර්යයි අනුකම්පාවෙන් දෙවියන් අතරට ඕලාරික කයින් අරගෙන ගියා. දැන් මේ කෙලෙස් සහිත තමන්ගේ සහෝදරයා අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා රන්වන් පැහැයෙන් යුතු දිව්‍ය අප්සරාවන් දකින්න සැලැස්සුවා. දකින්න සැලැස්සලකට පස්සේ නන්දයන් වහන්සේගේ සිත වසඟ වෙලා තිබ්බේ කාටද? දිව්‍ය අප්සරාවන්ට. නන්දගේ නන්දයන් වහන්සේගෙන් අහනවා, නන්ද කොහොමද ජනපද කල්යාණිද ලස්සන මේ දිව්‍ය අප්සරාවන්ද ස්වාමීනි, කවුද මේ ජනපද කල්යාණි? අටුවාවල තියෙනවා ස්වාමීනි, වැඳිරියෙක් වගේ නේව කියනවා. ඊට පස්සේ කියනවා, නන්ද මම මේ 500ක් ඔබට අරන් දෙන්න අප වෙනවා, මම කියන දේ පුරුදු කරන්න ස්වාමීනි මං කරන්නම් කිව්වා. එතකොට දැන් මේ සති සම්පජානේ ප්‍රැක්ටිස් කරන්න හදන්නේ පුරුදු කරන්න හදන්නේ කුමක් නිසාද? ඈ දිව්‍ය අප්සරාව 500ක් ලබා ගන්නට. එහෙම හිටපු නන්ද කුමද්ද නන්දයන් වහන්සේට කියලා දුන්නේ? නන්දේනි ඔබ සති සම්පජන්නේ පුරුදු කරන්නට. කුමද්ද පුරුදු කරන්න කිව්වේ? සති සම්පජන්නේ පුරුදු කරන්නට. කොහොමද සති සම්පජන්නේ පුරුදු කරන්න කිව්වේ? නන්දේනි ඔබ යමක් විඳිනවනම් ඔබ යම් විඳීමක් ඔබේ හිතේ උපදිනකොට උපදින බව දැනුවත්වම දැනගන්න කියන. දැනුවත්වම සිදුවෙන විදියට වාසය කරන්න කියන. විඳීමක් උපදිද්දි දැනගන්න, පවතිද්දි දැනගන්න, නැතිවෙද්දි දැනගන්න. යම් දෙයක් හඳුනා ගැනීමක් උපදිද්දි දැනගන්න, පවතිද්දි දැනගන්න, නැතිවෙද්දි දැනගන්න. සිතිවිල්ලක් හිතේ උපදිනකොට දැනගන්න, පවතිනකොට දැනගන්න, නැතිවෙද්දි දැනගන්න. කරුණු කීයක් වෙන දැනගන්න තියෙනවද? තුනක්. කොහොමද? උපදීමයි, පැවතීමයි, නැතිවීමයි. මෙය තමයි සම්පජන්නේ හරය. මේක තමයි සම්පජන්නේ හරය. කොහොමද එහෙනම්? යම් දෙයක් උපදිනවනම් උපදිද්දි දැනගන්න ඕන, පවතින තාක්කල් දැනගන්න ඕන, නැතිවෙද්දි දැනගන්න ඕන. මම ඔබට උදාහරණයක් කියනවා.
හිතන්න ඔබ ඔන්න ගෙදර ටීවී බලන්න හදනවා. ටීවී ගාවට යද්දිම ගිහින් ඇස් දෙක ඇරපු ගමන්ම සංඥාවක් උපදිනවා. උපදිනවද නැද්ද? උපදිනව මොන හරි ටීවී එකේ තිරේ යනවනේ. ඔන්න සංඥාවක් දැන් ඉපදුනා. දැන් ඉපදිච්ච සංඥා මොකද දෙන්නේ දැන්? පවතිනවා. ඔබ බලන්න ඔබ ටීවී එක ගාවින් නැගිටිනවා. ඊට පස්සේ මොකද ඉන්නේ සංඥාව? සංඥාව නැති වෙලා යනවා. සංඥාවක් ඉපදුනා, සංඥාව පැවතුනා, සංඥාව නැති වුණා. දැන් බලන්න මම ඔබට ධර්මයේ කියනවා. ධර්මයේ කියද්දී ශබ්ද සංඥාව ඉපදුනා, දැන් ශබ්ද සංඥාව පවතිනවා, තව සුළු මොහොතකින් ශබ්ද සංඥාව නැති වෙලා යනවා. ඒතර මේ සංඥාව නිසා ඔබේ හිතේ සමහර කෙනෙකුගේ හිතේ මේ වෙලාවේ සතුටක් ඉපදුනා. දැන් සතුට ඔබ පවතිනවා, තව ටිකකින් ඒ සතුට නැති වෙලා යනවා. සමහරට ඔබට කවුරු කෙනෙක් බැන්න කියලා හිතන. බැන්න ගමන් හිතේ ඔබට තරහක් ඇති වෙනවා. තරහ සිතිවිලි උපදිනව දැනගන්න, පවතිනවා දැනගන්න, නැති වෙනවා දැනගන්න. කොහොමද ඒ? ඒකට තමයි සම්පජානනය කියලා කියන්නේ. පින්වත්නි හරි පුදුමයි. නන්දයන් වහන්සේගේ විදියටම පුරුදු කළා. ඒක විස්තර කරනවා ඉද වික්කවේ නන්දස්ස විදිතා වේදනා උපජ්ජಂತಿ. නන්දයන්ගේ හිතේ යම් සතුටක් උපදිනවා නම් දැනුවත්වමයි කියන උපදින්. දැනුවත්වමයි කියන සතුට උපදින්නේ. ඒ වගේම දේශනා කරන විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං. දැනුවත්වමයි කියන සතුට ඇති වෙන්නේ, දැනුවත්වමයි කියන සතුට පවතින්නේ, දැනුවත්වමයි කියන සතුට නැති වෙලා යන්නේ. ඔච්චර අසිරිමත්ද? දැනුවත්ව සතුට ඇති වෙනවන, දැනුවත්ව පවතිනවන, දැනුවත්ව නැති වෙලා යනවනම් හට ගැනීම පේනවා, පැවතීම පේනවා, නැතිවීම පේනවා. බැඳීමක් ඇති වෙයිද? බැඳීමක් ඇති වෙන්නේ. මේක ප්‍රැක්ටිස් කරන එකේ මූලික හරය ඒක තමයි. බන්ධන ගලවනු තේරෙනව නේද? අපි හිතමු දැන් ඔන්න ඇහෙන් මේක කරනවා කියලා. අපි ඇහෙන් ඔන්න රූපය දිහා බලන්න පටන් ගන්නවා. පටන් ගන්නකොටම අපි හිතමුකෝ සතුටක් ඇති වෙනවා කියලා. ඔන්න සතුට ඇති වෙනවා තමන් දැනගන්නවා. ඒතරයි සතුට ඒ රූපෙ දිහා බලන් ඉන්න තාක්කල් සතුට පවතිනවා දැනගන්නවා. ඒ රූපේ ගාවෙන් අපි අයින් වෙනකොට ඒ සතුට නැති වෙලා යනවා අපි දැනගන්නවා. දැනගන්නකොට අපිට ටික ටික ප්‍රකට වෙනවා සතුට කියන එක ස්පර්ශයෙන් ඇති වෙනවා, ස්පර්ශය තියෙනකම් පවතිනවා, ස්පර්ශ නැති වෙද්දි නැති වෙලා යනවා. මෙන්න මේක තමයි සම්පජානනය කියලා කියන්නේ. මේ සම්පජානනය වඩන්න 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 මොකද වෙන්නේ? සැප විඳීමට යම් සිතේ උපාදානයක් ඇති වෙනවාද, ඒ උපාදානේ ඇති වෙන්නේ නැතුව යනවා. එන මේ සම්පජානනය වඩනවා කියලා කියන්නේ උපාදානයෙන් හිත ගලවනවා කියන එකයි. න සම්පජානනය වඩනවා කියලා කියන්නේ මොකද්ද? උපාදානයෙන් හිත ගලවනවා කියන එකයි. සිතවිල්ලක් ඇති වෙනකොට දැනගන්නව නම්, පවතිනකොට දැනගන්නව නම්, නැති වෙනකොට දැනගන්නව නම්, ඊ වැඩි ඒ සම්පජානනය වැඩෙනකොට සිතවිල්ලට හිත උපාදාන වෙන එක මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එහෙනම් සංඥාව ඇති වෙනකොට දැනගන්නව නම්, පවතිනකොට දැනගන්නව නම්, නැති වෙනකොට දැනගන්නව නම්, ඒකට තියෙන උපාදානේ නැති වෙලා යනවා. එහෙනම් මේ උපාදානය පවතින්නේ අනිත්‍යයි කියලා සිතට වැටහිච්ච නිසාද, නැති නිසාද? නැති නිසා. උපදිනවා පේනව නම්, පවතිනවා පේනව නම්, නැති වෙනවා පේනව නම්, තේින්නේ කොහොමද? අනිත්‍යයි. එහෙම නේද? අනිත්‍යයි පේන්නේ. උපදිනව පවතිනව නැති වෙනවා කියලා පේනව නම් මේක මං අල්ලගන්න ගියොත් මට දුකක්ද සැපක්ද ඇති වෙන්නේ? දුකක්මයි ඇති වෙන්නේ. එහෙනම් හේතුව තියෙද්දි උපදිනව නම්, හේතුව පවතිද්දි පවතිනව නම්, හේතුව නැතිවෙද්දි නැති වෙනවා නම්, එතන තියෙන්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වයක්ද හේතුඵල ධමයක්ද? හේතුඵල ධමයක්. එහෙනම් අනාත්මද ආත්මද? අනාත්මයි. අනාත්මයි. අපි වෙනකොට තමන් ඔන්න තමන්ගේ ගෙදරට අපි නම් ඔන්න පෙර දවසේ අපි ටවුමේ යනවා.
තවම යනකොට කඩමණ්ඩියේ ෂෝරූම් මැද්දේ අපි දකිනව ලස්සන ඇඳුමක් දකිනවා. මොකක්ද දකින්නේ? ලස්සන තමන් ආසම ඇඳුම දකිනවා. මන් දැන් මේව කියන්නේ ඔබට තේරුම් ගැනීම පිණිසයි, ඈ පහර ගැනීම පිණිස නෙවෙයි. නැත්නම් ඔබට හිතෙන්න පුළුවන් මේ පහර ගන්නත් දන්නේ නැහැ කියලා. තේරුම් ගැනීම පිණිස. මේ ඇඳුම කියන උපමාව ගන්න සියලු දෙනාට සාධාරණ නිසා. ලස්සන ඇඳුමක් දැක්කා. අපි තුගේ ඇඳුම දැකලා දැන් ගෙදර එනවා. ගෙදරදී මතක් වෙන්නේ කොහොමද? ඇඳුම. ගෙදර ඇවිල්ලා බත් කනවා මතක් වෙන්නේ කොහොමද? ඇඳුම. හාන්සිලා ඉන්නවා මතක් වෙන්නේ කොහොමද? ඇඳුම. අපි වොෂ්රූම් එකට ගිහින් ඉන්නවා මතක් වෙන්නේ කොහොමද? ඇඳුම. නින්දට යනවා නින්ද යන්නේ මොකද්ද මතක් වෙන්නේ? ඇඳුම හිතින් අඳිනව ගමන් යනවා. කොහේ තියෙන ඇඳුමද? කඩේ තියෙන එක. ෂොප් එකේ තියෙන ඇඳුම. හරිද? ඔන්න ඊට පහුවෙන්ද අපි ඉන්නකොට අපි හිතවත්ම යාළුවෙක් ෂොපින් ගිහිල්ලා අපි ගෙදර එනවා. ගෙදර එනකොට අපි දැක්කපු ඇඳුමම එයා අරගෙන ඇවිල්ලා ගෙදරට. දැක්ක ගමන් හිතෙන්නේ මොකද්ද එතකොට අපිට? මේක මට දෙන්නත් දන්නේ. හැබැයි කොච්චර හිතට සිතිවිලි ආවත් අපි ඒකට අපේක්ෂා තියෙනවද? තියන්නේ. ඇයි? අපි දන්නවා මෙයා මේක අරගෙන යනවා. එහෙනම් අපි ඒක අරගෙන යනවා කියලා හැඟීමත් එක්ක අපිට ඒකට බැඳීමක් ඇති වුණාද? බැඳීමක් ඇති වුණේ නැහැ. එහෙනම් හැම තිස්සෙම බැඳීම ඇති නොවුනේ අනිත්‍ය සංඥාවක් නිසාද? නිත්‍ය සංඥාවක් නිසාද? ඈ? ඒලෙම යාළුවා ඒ ඇඳුම අරගෙන යනවා කියන සංඥාව අපේ හිතේ තියෙන නිසා අපිට ඇඳුමට බැඳීමක් ඇති වෙන්නේ නැහැ. හැබැයි හිතන්නකෝ ඔබේ මහත්තයා එදා පඩි අරගෙන එනවා කියලා. පඩි අරගෙන එන ගමන් අර ඇඳුමම අරගෙන ආවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ ඇඳුමට අපේක්ෂාව පිහිටනවද නැද්ද? පිහිටනවා. පිහිටන්නේ ඇයි? අනිවාර්යෙන් දන්නවා මහත්තයා ගෙනත් තියෙන්නේ මේක මට කියලා. එහෙනම් මේ අනිත්‍යයි කියන සංඥාවත් එක්ක හිත උපාදානය වෙන්නේ නැහැ. නිට්යයි කියන සංඥාවත් එක්ක සිත උපාදානය වෙනවා. ඒක යාළුව ගෙනෙද්දී සිත ඒකට වසඳුන්නේ. තමන්ගේ හිතවත් කෙනා ගෙනාවු ගමන් හිත ඒකට වසඳුණා. මම ඔබට තේරුම් ගන්න යමක් කිව්වේ. එහෙනම් මේ සිතේ අනිත්‍ය සංඥාව ප්‍රකට වෙන්න කිසිම දෙයකට සිත බැඳින්නේ නැහැ. එහෙනම් මොන සංඥාවද හැමතිස්සෙම ප්‍රකට වෙන්න ඕන? අනිත්‍ය සංඥාව ප්‍රකට වෙන්න ඕන. එහෙනම් මේ සම්පජානණය කරලා දෙන්නේ කොහොමද? ආන් එයයි. යම් දෙයක යථා ස්වභාවය ප්‍රකට කරලා දෙනවා. එහෙනම් සම්පජානණය වැඩෙන්න කොහොමද සිද්ධ වෙන්නේ? යම් දෙයක යථා ස්වභාවය ප්‍රකට වෙනවා. යම් දෙයක යථා ස්වභාවය ප්‍රකට වෙනකොට ඒ දෙයට තියෙන බැඳීම නැතිලා යනවා. කය ඉරියව්වල යථා ස්වභාවය ප්‍රකට වුණොත් කයට බැඳින්නේ. විඳීම් වල යථා ස්වභාවය ප්‍රකට වුණොත් විඳීම් වලට බැඳින්නේ. සිතේ යථා ස්වභාවය ප්‍රකට වුණොත් සිතට බැඳින්නේ. මනසේ උපදින දේවල් වල යථා ස්වභාවය ප්‍රකට වුණොත් ඒ උපදින දේවල් වලට සිත බැඳින්නේ. ඔය හතරට බැඳින්නේ ති ශ්‍රාවකයා පිරුණම් පානවා. ඒ හතරට බැඳින්නේ ශ්‍රාවකයා කොහොමද වෙන්නේ? පිරුණම් පානවා. එහෙනම් මේ සාමාන්‍ය සත්‍යය පිරිනොම් පාන්න නැත්තේයි. එහෙනම් මේ කයට බැඳිලා ඉන්නේ, විඳීම් වලට බැඳිලා ඉන්නේ, සිතට බැඳිලා ඉන්නේ, මනසේ උපදින දේවල් වලට සිත බැඳිලා තියෙන්නේ. එහෙනම් මේ දේවල් වලින් හිත නිදහස් කිරීම පිණිසයි සම්පජානනයේ හැමතිස්සෙම මේ හතරෙම පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට පුනච පරම් භික්ඛවේ භික්ඛු පින්වත් මහන්නේ භික්ෂුව අභික්ඛන්ති පටික්ඛන්ති සම්පජානකාරී හෝති. දැන් අ බලන්න ඉරියාපත භාවනායි කොහොමද කිව්වේ? ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානා. දෙකට කැඩීමක් නැහැ. සම්පජානනේ මොකද්ද කියන්නේ? ඉදිරියට යෑම එකක්, පිටිපසට පැමිණීම තවත් එකක්. අපි දුමු මේ ශාලාවේ මෙතනින් පටන් ගත්තොත් ඉදිරියට යන්න ශාලාවේ කෙළවරට යද්දි මොකද වෙන්නේ? ඉදිරියට යෑම අවසන් වෙනවා. එහෙම නේද? මෙතනින් පටන් ගත්තොත් මේ පටන් ගැනීම. ඊට පස්සේ මෙදහරිය දියද්දි ඒක යෑම.
කෙලවර ඉදීමක දෙන්නේ අවසන් වෙනවා එහෙනම් ඒ ඉරියව් ඉවරයි එතනින් ඊට පස්සේ කොහොමද කරන්නේ අපි එතන නවතිනවා නැවතිලා කොහොමද කරන්නේ නැවතීම නම් වූ ඉරියව් ඊළඟට වෙනස් වෙනවා අපි ඉදිරිය බලාගෙන ඉන්නේ ඉදිරිය බලාගත්තු ඉරියව් වෙනස් වෙනවා අනිත් පැත්තට හැරෙනකොට ඒ ඉරියව් වෙනස් වෙනවා ආයෙත් අනිත් පැත්තට හැරෙනකොට ඒ ඉරියව් වෙනස් වෙනවා ගමන පටන් ගන්නකොට ඒ ඉරියව් අවසන් වෙනවා මෙතන නවතිනකොට එහෙනම් යමතිස් මෙහෙම නෙමෙයිද වෙන්නේ එහෙනම් ඉරියව්ව පටන් ගන්නවා යනවා නවතිනවා ඒ පැත්තෙන් අනිත් පැත්තට හැරෙනවා ඒ පැත්තෙන් ආයෙ මුල් පැත්තට හැරෙනවා ආයෙ ගමන එනවා ආයෙ නවතිනවා මේ විදිහට නේද ඉරියව් පවත්තන්නේ එතකොට මේ හැම ඉරියව්වක්ම වෙන වෙනම දැනගන්නවා නම් කොහොමද වැඩෙන්නේ සම්පජානෙ වැඩෙනවා හට ගැනීම දැනගන්න ඕන ඉරියව්වේ පැවතීම දැනගන්න ඕන ඉරියව්වේ නැතිවීම දැනගන්න ඕන තේරෙනව නේද හට ගැනීම දැනගන්න ඕන පැවතීම දැනගන්න ඕන නැතිවීම දැනගන්න ඕන අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ඊළඟට කොහොමද කියන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී ඉදිරිපස බලනකොට ඉදිරිපස බලනකොට අපේ අවධානය හොඳට තියෙන්න ඕන S2 එකට බලාගෙන ඉන්න තාක්කල් අවධානය තියෙන්න ඕන. ඒතර ඒක අවසන් වෙද්දී ඒ අවධානය තියෙන්න ඕන. ආලෝකිතේ විලෝකිතේ ඊළඟට මොකද අපි කරන්නේ? ඉදිරිපස බලාගෙන ටිකක් වෙලා ඉඳලා අපි ආයෙ අනිත් පැත්තට හැරෙනවා. හැරුණට පස්සේ ඒක දැනගන්න ඕන. හිතන්න ඕන ඔබ ඉස්සරහා ඉඳලා එනවා කියලා. එනකොට ඔන්න ඔබට පේනවා කොහමද? බුදු පිළිමි පේනවා. දැන් ඔන්න ඔබට ඒ ඉරියව්ව ඔබ දැනගත්තා. දැන් ඔබ දැනගෙන මෙතෙන්ට එනවා. ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. අවධානය තියෙන්න ඕන. ඊට පස්සේ ඔන්න අපි හිතමු අනිත් පැත්තට හැරෙන්න පටන් ගන්නවා දැනගන්න ඕන. තේරුණා නේද? ඊට පස්සේ අනිත් පිළිමි ගාවට යනවා. ඒක දැනගන්න ඕන. පිළිමි ගාවෙ ඉන්නවා දැනගන්න ඕන. පිළිමි ගාවෙන් යනවා දැනගන්න ඕන. අන ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. මුද්‍ර මතක තියාගන්න. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ කොහොමද? අපි අපේ අත දිගාරිනකොට ඒක දැනගන්න ඕන. ඒ දිගාරින ඉරියව්වෙන් තියාගෙන ඉන්නවනම් දැනගන්න ඕන. ඒතර ඒක නැති වෙනවනම් දැනගන්න ඕන. හකුලනවනම් දැනගන්න ඕන. ඒතර සෑම ඉරියව්වකම හට ගැනීමයි පැවතීමයි නැතිවීමයි දැනගන්න ඕන. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරියෝ. ඒකට ඉස්සෙල්ලම මොකද වෙන්න ඕන? කලබලේ නැති වෙන්න ඕන. කලබලේ තියාගෙන ඉරියව්වල හට ගැනීමයි පැවතීමයි නැතිවීමයි දකින්න බෑ පින්වත්නි. ඒ කලබලේ තමයි නැති කරන්නේ කොමකින්ද? ඉරියාපතින් නැති කරන්නේ. ඊට මේ සම්පජාන්නේ බලවත් වෙන ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා සංඝාටි පත්ත චීවර ධාරණී සම්පජානකාරී හෝති. ඔන ඔයගොල්ලෝ ඇඳුම් අඳින්න පටන් ගන්නවා. අඳිනවා. ඇඳලා ඉවර වෙනවා. එහෙමනේ තියෙන්නේ. ඊළඟට මොකක් හරි වැඩ කටයුත්තක් පටන් ගන්නවා. කරනවා. අවසන් වෙනවා. වෙන කිසි දෙයකට තමන්ගේ මානසික අවධානය යන්නේ නැතුව ඒ කටයුත්තටම පටන් ගනිද්දිත් පවතිද්දිත් නැති වෙද්දිත් අවධානය හොඳට දැනගන්නවට තමයි කියන්නේ සම්පජානකාරී හෝති. මොකද ඒකට කියන්නේ සම්පජානකාරී හෝති. ඊළඟට ඇහෙන් යමක් දකිනවා. දකිනකොටම දැනගන්න ඕන දැන් දකිනවා කියලා. බලාගෙන ඉන්නවා දැනගන්න ඕන. අපි ඇස් දෙක පියා ගන්නවා දැනගන්න ඕන. එහෙමනේ කරන්නේ නේද? ඔන්න අපි අම්ම කිසි දෙයක් බලාගෙන ඉන්නවා. පටන් ගන්නවා. ඊට පස්සේ දැන් ඔන්න ඇස් දෙක පියා ගන්නවා දැනගන්න ඕන. ඇස් දෙක අරිනවා දැනගන්න ඕන. ආයි බලාගෙන ඉන්නවා දැනගන්න ඕන. ඊට පස්සේ එහෙම කරද්දී පින්වත්නි ඒ කිසි දෙයකට සිත ග්‍රහණය වෙන්නේ නැහැ. ග්‍රහණය නොවී සිත පවතින්න සියලු උපාදානයන්ගේ මොකද වෙන්නේ සිත? ගිලිහි ගිලිහි යනවා. නිදහස් වෙවි යනවා.
ඊළඟ දේශනා කළා අසිතේ පීතේ කායිතේ සාහිතේ සම්පජානකාරී හෝති. යම් දෙයක් කන්ට පටන් ගන්නවා. හරිද? අපි හිතමු ඕන කෑම ටිකක් අරගෙන කටට තියනවා, කටට ගන්නවා. ගඩිද්දිව මොකද වෙන්න ඕන? දැනගන්න ඕන. හපනවා දැනගන්න ඕන. රස විඳිනවා දැනගන්න ඕන. ලුණු රස එනවා දැනගන්න ඕන. ඇඹුල් රස එනවා දැනගන්න ඕන. තිත්ත රස එනවා දැනගන්න ඕන. පැණි රස එනවා දැනගන්න ඕන. පැණි රස අවසන් වෙලා තිත්ත රසක් එනවා දැනගන්න ඕන. පැණි රසක් ඇති වෙනවා දැනගන්න ඕන. පවතිනවා දැනගන්න ඕන. නැති වෙනවා දැනගන්න ඕන. එහෙමනේ කරන්නේ නේද? සමහරවිට බත් කනවා. බත් කනකොට එක රසක්. ඊට පස්සේ අපි තුන් ඇඹරැල්ල ගෙඩියක් කනවා. තවත් රසක්. ඩෙසර්ට් එකක් කනවා. තවත් රසක්. එතකොට හැම තැනකදී මොකද වෙන්න ඕන? ඒ තිත්ත රස හට ගන්නව දැනගන්නව, පවතිනව දැනගන්නව, නැති වෙනව දැනගන්නව. ඊට පස්සේ ප්‍රණීත රසක් නම් හට ගන්නව දැනගන්නව, පවතිනව දැනගන්නව, නැති වෙනව දැනගන්නව. එතකොට මොකද වෙන්නේ? එතකොට තේරෙනවා මේ හැම රසයක්ම උපදිනවා, පවතිනවා, නැති වෙනවා. මේ කාරණේ සිතේ ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න කිසි රසකට සිත ග්‍රහණය වෙයිද? ග්‍රහණය වෙන්නේ නැහැ. ග්‍රහණය වෙන්නේ නැහැ. සිත නිදහස් වී යනවා. ඊළඟ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ, උච්චාර පස්සාව කම්මී සම්පජානකාරී හෝති. වැසිකිළියට යද්දි දැනගන්න ඕන. දොර අරිද්දි දැනගන්න ඕන. දොර වහද්දි දැනගන්න ඕන. ඊට පස්සේ අදාළ තැන වාඩි වෙද්දි දැනගන්න ඕන. වාඩි වෙලා ඉඳිද්දි දැනගන්න ඕන. නැගිටිද්දි දැනගන්න ඕන. දොර අරිද්දි දැනගන්න ඕන. ආයෙත් වහද්දි දැනගන්න ඕන. සියල්ල කොහොමද වෙන්න ඕන? සියල්ල දැනගන්න ඕන. ත්‍රිද ඒ මොහොතේ යම් සිත උපාදානය වෙන දෙයක් ඇද උපාදානේ වෙන්නේ. ඒත් මේ සම්පජානේ ඵල පවත්තන්න පවත්තන්න මොකද වෙන්නේ? ඒ කිසි මොහොතක සිත ග්‍රහණය වෙන්නේ. ඊළඟ දේශනා කරන ගති තితి නිසින්නේ සුත්ති ජහගරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති. ගමන් කරද්දි හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට දිගෑරෙනකොට ඒ හැම එකක්ම හට ගැනීම පැවතීම නැතිවීම දැනගන්න ඕන. එතකොට ඒ කිසිම ඉරියව්වකට සිත ආස කරන්නේ. දැන් අපි වැඩිපුරම ආස කරන ඉරියව්ව මොකද්ද? ගමන් කරන එකටද, නැවතිලා ඉන්න එකටද, වාඩි වෙන්නලා ඉන්න එකටද, දිගහැරෙන එකටද? දිගහැරෙන ඉරියව්වට. එහෙනම් අපි සිත ග්‍රහණය වෙලා නැද්ද? ග්‍රහණය වෙලා තියෙනවා. ඇයි ඉරියව්වට ග්‍රහණය වෙලා තියෙන්නේ? දිගහැරෙද්දි අසහියෙන්, දිගහැරලා ඉඳිද්දි අසහියෙන්, නැගිටිද්දි අසහියෙන්. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ඉරියව් අනිත්‍යයි. ඒ මුල් කරගෙන සතුටක් තියෙනවා නම් ඒකත් අනිත්‍යයි කියලා අවබෝධයක් තියෙන නිසාද? නැති නිසාද? නැති නිසායි. දිගෑරුන ප්‍රසිත ආසම ඉරියව මොකද්ද? ඇඳේ පෙරලි පෙරලි ඉන්නද, එක ඉරියව්වෙන් ඉන්නද? අපි ආස ඇඳේ පෙරලි පෙරලි ඉන්න ආසයි. එහෙම නේද? බලන්න හරි පුදුමයි. පුදුම ඇබ්බැහිවීමක් තියෙන්නේ. එතන මේ සියලු ඇබ්බැහිවීම් නැති වෙනවා කාටද? සම්පජානි පුරුදු කරන ශ්‍රාවකයාට දේශනා කරනවා සිංහසීයාවෙන් ඉන්න කියනවා. මුළු රාත්‍රියම කොහොමද ඉන්න කියන්නේ? දකුණු ඇලයෙන් සිංහසීයාවෙන් ඉන්න කියනවා. හරි විශ්මිතයි. ඒතර එක ඉරියව්වකින් රාත්‍රියක් පහන් කරනවා කියලා කියන්නේ කොච්චර ඒ ඉරියව්වට තියෙන බැඳීම නැතිවෙන්න ඕනද? බැඳීම නැතිවෙන්න ඕනද? අපි එක ඉරියව්වෙන් හිටියොත් එහෙම එළි වෙනකන් හිටියොත් නින්ද යන එක නැහැ. එහෙම නේද? ආන් ඒකයි. බුදුරජාණන් දේශනා කළා මේ විදියට සෑම ඉරියව්වකම සෑම දෙයකම පින්වත් මේ ඕනම ඉරියව්වකින් වේවා, ඕනම දෙයක් දිහා බලල වේවා, ඕනම දෙයකදී විඳින්නේ සැප විඳීමක් එක්ක දුකක් උපේක්ෂාවක්. ඒතර සම්පජානේ බලවත් වෙනකොට මොකද වෙන්නේ? මේ කිසි දෙයකට සිත ග්‍රහණය වෙන්නේ නැතු යනවා. ඊට පස්සේ කුමද්ද කරන්න කියන්නේ? ඉති අජ්ජත්තම් වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ කයටත් ওই ස්වභාවය ගලපල බලන්න. අනුන්ගේ කයටත් ওই ස්වභාවය ගලපල බලන්න. තමන්ගේ අනුන්ගේ සියලු කයට ගලපල බලනකොට තේරෙනවා මේ කිසි කයක සාරවත් බවක් නැහැ කියලා. දැන් අපි ආස නැද්ද? අපිටත් වඩා ලස්සන කෙනෙක් වෙන්න අපි ආස නැද්ද? ඕනම කෙනෙක් ආසයිනේ.
තම තමන්ට වඩා ලස්සන කෙනෙක් කෙන දැක්කොත් එම ආස නැද්ද? ඒ ආස හිතෙන්නේ ඇයි? එන මේ රූපිට වඩා ඒ රූපේ සැපවත් ඇති කියලා අපිට හිතන නිසාද නැති නිසාද? හිතන නිසායි. එනං ඒ කය පිළිබඳ අවබෝධයක් තියෙන නිසාද නැති නිසාද? නැති නිසායි පින්වත්නි. බුදුරජාණන් දේශනා කළා ඒ නිසා මොකද වෙන්නේ? සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. එන මේ විදිහට හටගන්න හැටි, පවතින හැටි, නැති වෙන හැටි දෙක දෙක වාසය කරද්දී එයාට වැටහීමක් ඇති වෙනවා කියනවා. අත්ති කායෝතිව 50 සති පච්චුපට්ඨිතා හෝති. මේ තියෙන්නේ හටගෙන පවතින නැති වෙලා යන කායික ඉරියව් ගොඩක් නේද මේ තියෙන්නේ? හටගෙන පවතින නැති වෙලා යන විඳීමක් නේද මේ පවතින්නේ? හටගෙන පවතින නැති වෙලා යන සිතිවිලි ටිකක් නේද මේ පවතින්නේ කියන අවබෝධයට ඇති වෙනවා කියනවා. බුදුරජාණන් දේශනා කරනවා මේ විදියට පුරුදු කරනකොට යාවදීව ඥානමත්තාය. එයා කුමක් බවටද පත් වෙන්නේ? ඥානයක් බවට පත් වෙනවා කියනවා. පතිස්සතිමත්තාය, සිහිය බලවත් වෙනවා කියනවා. අනිස්සිතෝච විහෙරති, තමන්ගේ සිත බාහිර ලෝකෙ කිසි දෙයක් ඇසුරු කරන්නේ නැහැ කියනවා. නචකින්ච ලෝකේ උපාදීයති, කිසි දෙයකට සිත ග්‍රහණය නොවි යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් දේශනා කළ මේ සති සම්පජාන්න කියන සූත්‍රයේ පින්වත්නි, භාග්‍යතුන් දේශනා කළ පින්වත් මහණෙනි, සති සම්පජාන්නේ වැඩිච්ච නැති ශ්‍රාවකයාට මොකද වෙන්නේ? ලැජ්ජාවයි බයයි පවත්තන්න බෑ කියනවා. කුමද්ද පවත්තන්න බැරි? ලැජ්ජා බය පවත්තන්න අමාරුයි කියනවා. සිතවිල් නරක සිතවිල්ලක් ඇති වුණාට පස්සේ සිතවිලි භයානකම සිහි කරන්න බෑ. ලැජ්ජා බය පවත්තන්න බැරි නම් ඉන්ද්‍රිය අසංවර වෙනවා කියනවා. ඉන්ද්‍රිය අසංවර නම් මොකද වෙන්නේ? සීලය ආරක්ෂා කරගන්න බැරි වෙනවා කියනවා. සීලය ආරක්ෂා කරගන්න බැරිනොත් හිත සමාධිමත් කරගන්න බෑ කියනවා. හිත සමාධිමත් කරගන්න බැරිනොත් යථාභූත ඥානය ප්‍රකට කරගන්න බෑ කියනවා. යථාභූත ඥානය ප්‍රකට කරගන්න බැරිනොත් නිබ්බිදාවට නොයල්මට හිත ගන්නවා කියන සිද්ධ වෙන්නේ නැහැ කියනවා. නොයල්මට ගන්න බැරිනොත් නිදහසීමක් නැහැ කියනවා. එහෙනම් මේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ පින්වත්නි, අපේ හිතවල ලැජ්ජාවයි බයයි උපද්දලා ඉන්ද්‍රිය මනාකොට සංවර කරලා සීලේ මනාකොට පිහිටවලා අපේ ආධ්‍යාත්මික චිත්ත සන්තානේ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් මෙම්වෙච්ච සමාධිමත් බවක් උපද්දලා දීලා යථාභූත ඥාණය ඇති කර දීම පිණිස උපකාර කරන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පින්වත් සිරු දිනාටම ඒ බුදුරජාණන් වහන්සේගේ සනාතන පිළිසරණ ඇති කරගෙන සුගති සම්පත් හිමි කරගෙන සසර දුකින් නිදහස් වීම පිණිස මේ රැස් කළ පින් උපකාර වේවා. සාදු සාදු.